අද අපි යන්නේ ද්‍රවස්ථිතික පීඩනයේ ගැටලු ටික සාකච්ඡා කරන්න හරිද? භෞතික විද්‍යාව තමයි අපි කරගෙන යන්නේ. දැන් අපිට පොඩි කාලයයි තියෙන්නේ තර්ඩ් ටර්ම් දැන් පටන් ගත්තා. අපි නිවාඩු කාලේ ආයෙත් කියනවා සිකුරාදාවල්. හරිද? එක දිගට පන්ති කරන්න වෙනව නැත්නම් ඉවර කරන්න බෑ. මම පටන් ගන්නකොටම කිව්වා දැන් තව ලබන සතියේ. ලබන සතියේ සිකුරාදා පෝයක් වැටෙන්නේ. පන්ති ඇත. වරුවේ. මේ වරුවේ පොය කියලා නෑ අපිට පන්ති කරන්න නැතුව මේක ඉවර කරගන්න බෑ. ඒක නිසා කරුණා කරලා හැමෝම ඔයාගේ අම්මා ආවද? ඉතින් කොහොමද දැන් මං අයින් කරනවා ඔගේ ගෙදර යවනවා දැන්. දෙමෝපියෝ එන්න එපා එක්ක කෝල් එකක් එන්න එපා. දැන් ගිය සතිය කිව්වනේ මේ සතිය එනවා කියලා. ඈ? ලබන සතිය අනිවාර්යෙන් එන්න ඕන නැත්තම් පන්තියෙන් ආයි ගන්න ඈ අයින් කරනවා ඈ. දල් ලෙව්වද? නෑ. මේ සතිය විතරයි ඔයාට මේක ඉන්න පුළුවන්. තේරුණානේ? මොකද අපි සාහනයක් දෙනකොට දෙමව්පියොත් ඒ පැත්තෙන් අඩුම තරමේ කෝල් එකක්වත් දෙන්න. හරි? අද පමණයි ඈ. අද ආපු නිසා ලබන සතියේ ටියුටි ගන්න ඕනේ. අම්මා එන්න ඕනේ. ආවෙ නැත්තම් ඔයා ඉස්කෝලේ උගන්නන ඕනේ ඇති. හොඳේ. එන්න බෑ ක්ලාස් එකට. මොකද අපි සාහනයක් දුන්නා මේක ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට ඒකට පොඩ්ඩක් ඇවිල්ලා කතා කරන්න බැරි නම් අඩුම තරමේ කෝල් එකක්. එහෙමවත් නැහනේ. හරි? ඒක නිසා අද ආපු නිසා දැන් මං යවන්න බෑ නැත්තම් දැන් යවන්නේ. අද පමණයි ලබන සතියේ ඒක නොවුනොත් ගෙදර ඈ ආයි ගන්න ඈ රයිට් මොකද මටත් ඕනේ මේ ඉස්කෝල ළමයි ටික නවත්තන්න තමයි ගෙදර ක්ලාස්සේ මොකද ඒ වෙන කාරණයක් නිසා නෙමෙයි එක එක අය එක එක කතන්දර කියන ඉස්කෝලේ ඒකයි මම ඒක හැබැයි එහෙම නවත්තන්න නම් මම මේ පන්ති කරන විදිහටම ඉස්කෝලෙත් කරන්න ඕනේ මම ඒකට ලබන අවුරුද්දේ කොහොම හරි මේ පන්ති කරන විදිහටම ඉස්කෝලේ වැඩ ටික කරන විදියක් සකස් කරගෙන යනවා එතකොට ඕගොල්ලන්ට එකින් පාඩුවක් වෙන්නේ නැහැ. තේරුණානේ? හරි. අපි යමු වැඩේට. දැන් අද අපිට තියෙන්නේ අපි ද්‍රව පීඩනයේ ලක්ෂණ ටික කතා කරාය දානේ. ලක්ෂණ ටික කතා කරන්නේ ඔව්. ඔව්. හරි. දැන් අද අපිට තියෙන්නේ ද්‍රව පීඩන සමීකරණය ගොඩනගන්න. ද්‍රව පීඩන සමීකරණය ගොඩනගන්න තියෙන්නේ. හරිද? ඉතින් මේ ගොඩනගනකොට මේක හරියට තමන්ගේ ඔළුවට දාගන්න වෙනවා. හැබැයි මේ ගොඩනැගීම ගොඩක් වෙලාවට ආන්නේ නැහැ ලොකුවට. පැහැදිලිද? අන්තිම සමීකරණය තමයි ඕනේ. එහෙමයි කියලා ගොඩනැගීම අතාරින්න එපා. නමුත් යම් කිසි කෙනෙකුට මම මේ ගොඩනගන සමීකරණය ගන්න ආකාරය තේරුම් නැති වුණොත් ඒක ලොකුවට අවුලක් හිතන්න එපා. අන්තිම සමීකරණය විශේෂයෙන්ම වැදගත් වෙනවා. හරි. හරි එහෙනම් මේක ගොඩනගන්නයි යන්නේ ඔන්න ද්‍රව පීඩන සමීකරණය ගොඩනගන්න යන්නේ. හොඳේ. දැන් ළමයි මේමය. මේ බලන්න. මේ භාජනයක් තියෙනවා. මේ භාජනයේ පතුල. ওই භාජනයේ මම හිතන්නේ ඕගොල්ලෝ ටියුට් එකේ දාලා තියෙනවනේ ඇඳලා තියෙනව නේද? අයි පුතේ ගෙනාවේ නැහැ ටියුට් එක මෙන්ටි ගැවන් හරි ආගන්නු මේ පතුලේ වර්ගඵලය මං හිතන්නේ ඔව් ඉඩ තියෙන පතුලේ වර්ගඵලය ආගන්න පුතේ පතුලේ වර්ගඵලය අපි ගමු ඒ කියලා ඒරියා හරි මේ භාජනයේ පතුලේ වර්ගඵලය ඒ right පතුලේ වර්ගඵලය a හරි ඊළඟට මේ වතුර මෙතෙන් එනකන් පුරවලා තියෙනවා සිලින්ඩරේ හරි උස h තේරු අරගෙන යනවා ඊට පස්සේ මේකේ මොනවා හරි දියරයක් පුරවලා තියෙනවා ඝනත්වය ඝනත් වය ඝනත්වයට අපි කියන රෝ කියලා ඝනත්වයේ රෝ හිතන්න සිලින්දරාකාර භාජනයක හොඳේ සිලින්දරාකාර භාජනයක එච්චුසකට යම් කිසි ද්‍රවයක් වතුර හරි මොනවා හරි හොඳේ යම් කිසි ද්‍රවයක් එච්චුසකට පුරවලා තියෙන්නේ පෑදෙල්ල කියන කාරණේ එච්චුසකට පුරවලා තියෙන්නේ හරි දැන් ඉස්කෝල ළමයිට නම් මේ දෙවෙනි වතාව මේක කරන්නේ හොඳේ එක වතාවක් කරා මේ දෙවෙනි වතාව දැන් ඒක ඔයගලන්ට වාසියක් මේම ගල්ලත් ඉතින් ඔළුවට යන්න නැත්තම් වෙන කරන්නේ නැහැ හරිද එච්චුසකට තියෙන්නේ එච්චුසකට මොන දැන් අපි මේ හිතන්න ඔයා මේකේ පතුලේ දැන් මේ භාජනයේ පතුල තියෙනවනේ මේ පතුල මත පීඩනයක් එල්ල වෙනවද නැද්ද වතුර මේ වතුර ටිකෙන් පතුල මත ඇති වෙනව මොකද්ද පීඩනය පෑදෙල්ද මේකේ තියෙන වතුර කඳෙන් මේ වතුර කඳෙන් පතුල මත පීඩනයක් ඇති වෙනවා පතුල මත පීඩනයක් ඇති වෙනවා හරිද අපි මේ පීඩනය හොයන්න සමීකරණය ගොඩනගන්න යන්නේ
හරි දැන් ඔයගොල්ලෝ මේක ලකුණු කරගත්ත නිසා මම මෙන්න මේක පොඩ්ඩක් ලකුණු කරගත්තද මේක නෑ ආ ලකුණු කරගන්න තොරතුරු ටික දාගන්න ධනත්වයේ රෝ උස එච් පතුලේ වර්ගඵලයේ හරි දැන් අපි මම මේක පොඩ්ඩක් මට මේ ඉඩකඩ ඕන නිසා මේක හතර විදිය පෙන්වන්න ඉඩකඩ ඕන නිසා මම පොඩ්ඩක් මේක මෙන්න මේ වර්ගඵලයේ කියන එක මකනවා හරිද මේක මකනවා ඔයා මකන්න එපා ඔයා එතන ලියපෙක තියන්න රයිට් දැන් ඔන්න මම ගන්නවා අපි දන්න මූලික සමීකරණය තමයි ළමයි පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම මොකද්ද වර්ගඵලය මෙන්න මේක මගේ පළවෙනි සමීකරණය. හරි? තේරුම් අරගෙන යන් ඈ. එමින් එමින් තේරුම් අරන් යන්. ඔන්න මගේ පළවෙනි සමීකරණය. එතකොට ඒක මේකටත් පොදුයි. මෙන්න මේ භාජනයේ පතුල මත ඇතිවන පීඩනය කියන්නේ මේ භාජනයේ පතුල මත ඇතිවන පීඩනය කියන්නේ මේ වතුර ටිකේ බර. මේ භාජනයේ පතුල මත ඇතිවන බලය කියන්නේ ඒකේ තියෙන වතුර ටිකේ මොකද්ද? බර. මේකේ තියෙනනේ වතුර පුරවල වතුර. හරි මොනවා හරි හොඳේ. ඒ ටිකේ බර තමයි භාජනයේ පතුල මත ක්‍රියාත්මක කරන බලය. මං කියන කාරණේ පැහැදිලිද? එතකොට මෙන්න මේ බලය කියන්නේ මොකද්ද එහෙනම් වතුර ටිකේ මොකද්ද වතුර කියලා හිතමුකෝ වතුර ටිකේ මොකද්ද බර බර කියන්නේ ස්කන්ධය කියන්නේ එකක්ද දෙකක්ද දෙකක් බර කියන්නේ මොකද්ද බර කියන්නේ මොකද්ද ගුරුත්වාකර්ෂණ බලය පාලන ක්‍රියාත්මක වෙන බලය එතකොට මේ වතුර මේකට පුරවපු ද්‍රවයට යම්කිසි බරක් තියෙනවා ඒ බර තමයි පතුල මත ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් මේ පතුලේ පීඩනය හොයන්න මේ සමීකරණය දැම්මොත් අපි දන්න සමීකරණය දැම්මොත් බලය කියන්නේ මොකද්ද කියන්නේ මොකද්ද බලය කියන්නේ මෙන්න මේ වතුර ටිකේ බර පැහැදිලි ඔයගලන්ට කියන කාරණේ බාර හරි එතකොට වර්ගඵලය අපි දැන් ටිකට කලින් පෙන්නුවා ඒ කියලා අපි කිව්වා හරි එතකොට මට ඕනනම් මෙහෙම ලියන්න පුළුවන් පීඩනය සමානයි ද්‍රව කඳේ බර අපි දන්නවා පතුල මත ඇති වෙන බලය කියන්නේ ද්‍රව කඳේ බර බෙදීම වර්ග ඵලය හරිද වර්ග ඵලය දැන් මේ ද්‍රව කඳේ බර අපි හොයා ගන්න ඕනේ මේ ද්‍රව කඳේ බර කීයද කියලා අපි සමීකරණයක් යන්නේ එතකොට ද්‍රව කඳේ බර සමානයි mg අහලා තියෙනවානේ බර හොයන සූත්‍රය මොකද්ද w සමානයි mg මතකද මේ පළවෙනි වාරේ ගන්නවා බර හොයන සමීකරණයක් w සමානයි mg බර කියන්නේ යම් කිසි වස්තුවක ස්කන්ධය වැඩි කිරීම මොකද්ද ගුරුත්වජ ත්වරණය හරි w සමානයි එනම් මේ ද්‍රව මේ ද්‍රව කඳේ බරත් එහෙම හොයන්න පුළුවන් මේ ද්‍රවයේ ස්කන්ධය ගුරුත්ව ත්වරණයෙන් ගුණ කරාම අපිට ලැබෙනවා බර හරි එතකොට මම මෙහෙම දෙයක් කරනවා මෙහෙම සමීකරණයකුත් තියෙනවා හරිද ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා සමීකරණයක් තියෙනවා අපි ඒක දෙක කියලා ගමු මේක උගන්වන්නේ කීවසද 9 ඝනත්වය වෙනමම පාඩමක් තිබුණා ද්‍රව්‍යමාන කර්දියමාන මතකද ඔව් මධ්‍ය සාරමාන මතකයිනේ ඝනත්වය එතකොට ඝනත්වය මම කියනවා මේ සමීකරණي කියනවා ගණන් හැදුවා ධනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට මේ සමීකරණේ හරිද? දෙකෙන් මේ දෙවෙනි සමීකරණය මට මෙන්න මේම එකක් ගන්න පුළුවන්. ස්කන්ධය සමානයි. ස්කන්ධය තනි කරන්න. ස්කන්ධය තනි කරාම පරිමාව මෙහෙට යනවා. ස්කන්ධය තනි කරාම. එතකොට ස්කන්ධය සමානයි මොකද්ද? ධනත්වය වැඩි කිරීම පරිමාව. ධනත්වය වැඩි කිරීම පරිමාව. හරි? ඊළඟට මේක සිලින්ඩරාකාර වස්තුවක් නිසා මේ සිලින්ඩරාකාරයි. එතකොට එහෙනම් මේ වතුර කන්ද මේ මෙතන තියෙන වතුර ටිකේ පරිමාව. පරිමාව කියන්නේ ගන්න ඉඩ. ආ මට කියන්න මෙතන තියෙන සිලින්ඩරයක පරිමාව වෙන සමීකරණය කළා තියෙනවද ඔයගොල්ලෝ? සිලින්ඩරයක පරිමාව වෙන සමීකරණය කළා තියෙනවද? කළා තියෙන්නේ මොකද්ද? ඔව්? ඔව්. මොකද්ද? මොකද්ද? ඈ? පයි ආර් වර්ග h හරි පයි ආර් වර්ග h ඒ කියන්නේ මොකද්ද
පතුලේ වර්ගය වැඩි කිරීම පතුල මේක සිලින්ඩරාකාර නම් 5R වර්ගයනේ පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස තමයි සිලින්ඩරයක නෙවෙයි ළමයි ඕනම ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස ඕනම ඒකාකාරයක සිලින්ඩරයක්ම වෙන්න ඕනේ හරි එතකොට පරිමාව කියන්නේ පතුලේ වර්ගඵලය වැඩි කිරීම මොකද්ද උස එහෙනම් දැන් මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් ස්කන්ධය කියන එකට මෙහෙම හරි ස්කන්ධය සමානයි ඝනත්වය වැඩි කිරීම දැන් පරිමාව කියන එකට දාන්න පුළුවන් මොකද්ද පතුලේ වර්ග මෙතන තියෙන මේ ස්කන්ධය සමානයි ඝනත්වය වැඩි කිරීම පරිමාව එතකොට පරිමාව කියන එකට අපිට දාන්න පුළුවන් පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස හරි පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස හරි දැන් එතකොට මෙන්න මේ ද්‍රවකන්දේ බර කියන තැනට මට මෙන්න මේ ටික ඔබන්න පුළුවන් පීඩනය සමාන දැන් උන මම මේ සමීකරණයට යනවා හරි ඔව් උන බලන්න ද්‍රවකන්දේ බර කියන්නේ mg නේ ද්‍රවකන්දේ බර කියන්නේ මේ ද්‍රවකන්දේ බර කියන්නේ mg එතකොට m ස්කන්ධය කියන්නේ m නේ ස්කන්ධය කියන්නේ නේද m කියන්නේ මොකද්ද ඝනත්වය වැඩි කිරීම පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස හරි එතකොට මට ද්‍රවකන්දේ බර සඳහා සමීකරණයක් ගන්න පුළුවන් ද්‍රවකන්දේ බර සමානයි හා කියන්නේ ඕගොල්ලොම කියන්නේ m කියන එක වෙනුවට මේ සෙට් එකම ලියන්න පුළුවන්ද බැරිද පුළුවන්නේ එතකොට මම මේක සංකේත වලින් ගන්නම් ඝනත්වයට අපි කියන්නේ මොකද්ද රෝ මේ ඝනත්වය රෝ පතුලේ වර්ගඵලය a උස h එතකොට මෙතන තව එකක් ඉතුරුනේ මොකද්ද g නේද m වෙනුවටනේ මේ සෙට් එක දැම්මේ පැහැදිලිද m වෙනුවට තමයි මේ ටික දැම්මේ තව g එකක් මෙතන ඉතුරුලා තියෙනවා මෙන්න එනම් ද්‍රවකන්දේ බර රෝ a g රෝ a h g දැන් ඉතින් වැඩේ ඉවරයි ඔන්න එනම් මම ලියනවා අපි ඔන්නම් මේක ගමු මේක දෙවෙනි සමීකරණය කියලා ගමු මේක තුන්වෙනි සමීකරණය තුන නෙවෙයි මේක තුන කියලා ගමු මේක හතර කියලා ගමු හතර ඈ දැන් මම හතර ආදේශ කරනවා දෙකේ හතර වෙන එක දෙකට ආදේශ කරනවා හරි හතර දෙකෙහි ආදේශයෙන් දැන් එහෙනම් මට හතර දෙකේ ආදේශ කරාම ඔන්න මම මෙතන ලියනවා මොකද්ද පීඩනය සමානයි හා කියන්න බලන්න පීඩනය මේ හතර වෙන එක මේක කො හතර මෙතින් හතර වෙන එක දෙවෙනි එකට ආදේශ කරනවා તો ද්‍රවකන්දේ බර කියන තැනට මේ සෙට් එක ද්‍රවකන්දේ බර කියන එකට මේ ද්‍රවකන්දේ බර කියන එකට මේ සෙට් එක මොකද්ද රෝ ඒ එච් ජී යට තියෙන වර්ග ඵලය කියන්නේ මොකද්ද ඒ එතකොට මේ ඒට ඒ කැපෙනවා ඔයාගේ අන්තිම සමීකරණය ලැබෙනවා මෙතන අපි නිකම් පීඩනය මොන පීඩනයද හොයන්නේ ද්‍රව පීඩනය මේ පතුලේ ඇතිවන පීඩනය ද්‍රව පීඩනයනේ එතකොට ද්‍රව පීඩනය සමානයි රෝ එච් ජී මේක ලේසියට කියන්නේ මේක ලේසියට කටට නිකම් කට හුරු වෙන්න ගන්නේ රෝ එච් ජී නෙවෙයි රෝ එච් ජී කියනෝ නිකම් කට අවුල්ලනවා H රෝ G දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම පහ ලිව්වත් එකයි පහ වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන ලිව්වත් එකයි වැඩි කිරීමක් පද එහාට මෙහාට කරන්න පුළුවන්ද බැරිද පුළුවන් එහෙනම් අවසාන සමීකරණය ඒට ඒ කපල ගියාම ළමයි මෙන්න අවසාන සමීකරණය ද්‍රව පීඩනය සමානයි කියන බලන්න මොකද්ද H රෝ G දැන් මම යෝජනා කරනවා සමහර මෙතන ඉන්න ළමයිගේ දැනුම එක එක මට්ටම් වල ඉන්නේ මට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා එක එක ළමයිගේ දැනුම පිළිබඳව. එතකොට යම් කිසි ළමයෙකුට මේක නිකන් අවුල් වගේ නේ ගණන් ගන්න එපා. හරිද? මම නම් මගේ මං ඉගෙන ගන්න කාලේ මේක මට ගන්නනේ පළවෙනි වතාවෙම හරියට තේරුන්නේ නැහැ. මම ගෙදර ගිහිල්ලා මේ එකින් එක සමීකරණ අරගෙන ලොකු ෆුල්ස්කෑප් නේ 3R පොතක කොල කඩාගෙන මේවා නැවත නැවත ඇඳලා මම මේක ප්‍රැක්ටිස් කරගෙන මම තනියෙන් ඔළුවට දාගත්තා. සර් කීප එක හොඳට තේරුන්නේ නැහැ. තරමක් තේරුණා. මට තාම මතකයි උන්න ඉස්සරහා පාරන කාමරේ මේ නැවත ලිය ලිය බල බල මේක කරා අවබෝධ කරගත්ත තනියම හරිද පැහැදිලි ඔබට කියන කාරණේ හරි ඉතින් කෙනෙකුට ඕන නම් මේක එහෙම කරගන්නත් පුළුවන් හැබැයි මට ලොකුවටම ඕනේ මේ මෙන්න මේක මේකෙන් තමයි විභාගෙට ගොඩාක්ම වෙලාවට ප්‍රශ්න එන්නේ මේ මේ මේවා අසුමුළු වල ප්‍රශ්න සමහර ඒවාට එනවා මේක කවදාවත් ව්‍යුත්පන්න කරන්න එන්නේ නැහැ හැබැයි මේ සමීකරණේ ටක්කෙටම ඔළුවේ තියෙන්න ඕනේ මේකෙන් තමයි ගණන් ඔක්කොම හදන්නේ ඉතින් ඒක ආපු විදිය තමයි මේ පෙන්වලා තියෙන්නේ හරි දැන් ඔයාලට පුළුවන් අන්තිම සමීකරණේ ළමයි මේ කොටු කරපු එක ලියන්න පොතේ එහා පැත්තේ මේ
මෙතන තියෙනවා. හරිද? ව්‍යුත්පන්න කරපු විදිය ලියන්න මේ පැත්තේ ඉඩ දීලා තියෙනවා. පටන් ගන්න මෙතන ඉඳලා කරගෙන යන්න මේක එහා පැත්තේ පිටුවේ ලියන්න. පිළිවෙලට මේ තියෙන පිළිවෙලටම ගන්න. ඔහොම අරගෙන මෙතෙන්ට ආවා. අන්තිම සමීකරණය එයා පැත්තේ ලිව්වා. ඊට පස්සේ ඔකෙන් ගණන් හදන්න තියෙනවා. දැන් යම්කිසි ළමයෙක් එතෙන්ට එනකන් හැදුවට පස්සේ අනිත් අය හැමෝම එක වේගෙන් කරන්නේ නැහනේ. ඔබට පුළුවන් මේ ප්‍රශ්න කරන්න, මේ සමීකරණය යොදාගෙන ඒ ප්‍රශ්න කරන්නත් පුළුවන්. මාත් දැන් ප්‍රශ්න කරනවා. ඔයගලන්ට පුළුවන් කරන්න. නිකන් බලන් ඉන්න ඕනේ නැහැ. සමීකරණ ව්‍යුත්පන්න කරාට පස්සේ. මේ පිළිවෙලට යන්නේ මේ ඉමේත් වතුර එකක් එවන්න බලන්න.
දැන් හදලා ඉවර නම් ඕගලන්ට පුළුවන් ගණන් ටික හදන්න. ව්‍යුත්පන්න කරලා ඉවර නම් ඔව් කියන්න. එකක් හදලා පෙන්න. මේක ව්‍යුත්පන්න කරගෙන ඉවත හැමෝම. හැමෝම ඉවරද? විනුක ඉවරද? ඔයා ඉවරද පුතේ? නෑ. ඩක් ඩක් එකක් හදන්නම්. හදන්න දෙයක් නැහැ ඉතින් ද්‍රෝපීට අවශ්‍ය කරන තොරතුරු. සූත්‍රයේ උස දීලා තිය ඇති. ඔය ගානේ උසයි දීලා ඝනත්වය ටික දීලා ඇති. H දීලා ඇති, රෝ දීලා ඇති, G දීලා ඇති. ඒ තුන දැම්මා ගුණ කරලා ගාන ගත්තා. වර්ධිනාරේ ඇදුවට කමක් නැහැ කියන්නේ. ද්‍රෝපීඩනේ සංකේතය. ද්‍රෝපීඩනේ ද්‍රෝපීඩන. ඈ? ආ? ද්‍රෝපීඩනේ ඒකකය. ඒකකේ පැස්කල් පීඩනය යන එක පැස්කල් එක වර්ග මීටර නිව්ටන්. හරි වරදින්නේ නැහැ. ඔගොල්ලන්ට ෆේසින් කරන්න පුළුවන්. ඕකේ එච් දීලා තියෙනවා ඔය ගානේ. තොරතුරු ටික දීලා තියෙනවා. ඒ ටික එකට ගුණ කරාම අදාළ පීඩනය ලැබෙනවා. වරද්දන්න නැතුව ආදන්න. පැස්කල් පීඩනයක් එක්ක පැස්කල් එක්ක වර්ග මීටර නිව්ටන්. හරිද? ට්‍රයි කරන්න බලන්න. හරි මං හිතනවා දැන් කාලය ඇති මම එකක් හදන්න. ඕකෙදී මා ලොකු හදන මේ බලන්න. ඔන්න මොකද කියන්නේ? ඕකටත් ඔය සූත්‍රය තමයි මේ ටික ඔක්කොටම එකම සූත්‍රය දාන්නේ. ඉතින් අපි ලියා ගන්නවා මොකද්ද? ද්‍රව පීඩනය. ද්‍රව පීඩනය සමානයි H rho T කියලා දාගත්තා. දැන් මේක කියනවා වැවක එක් ස්ථානයක ගැඹුර මීටර 4.5ක් වේ. එම ස්ථානයේ පත්ල මත ජලය මගින් ඇති කරන පීඩනය ගණනය කරන්න. එතකොට ඔයාට ඔය ගැඹුර තමයි h කියලා දීලා තියෙන්නේ, ඝනත්වය දීලා තියෙනවා, g දීලා තියෙනවා. ඉතින් හරි හරිම ලේසි. මොකද කරන්න ඕනේ? h වලට දානවා 4.5 මීටර්. හැමතිස්සෙම මීටර් වලින් ආදේශ කරන්න ඕනේ. සෙන්ටිමීටර් තිබුණොත් cm බෙදලා ගන්න ඕනේ. ජලයේ ඒ ජලයේ ඝනත්වය දීලා තියෙනවා 1000යි. 1000යි kg m ඍණ 3. වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය දීලා තියෙනවා 10යි ms ඍණ 2. ඉතින් මේ ටික ගුණ කරා. එතකොට ආට ඒ 45000යි පැස්කල්. ඔච්චරයි. ඔන් සෙන්ටිමීටර් දීලා තිබුණොත් ඒක මීටර් කරන්න ඕනේ cm බෙදලා. ඔය 26 වෙනි ගානේ සෙන්ටිමීටර් දීලා තියෙනවා. හා දැන් දැන් පුළුවන් හදන්න තනියම. ඔක්කොම ওই જાතිය තමයි. සුළු කරන එක තමයි ඔයාලට ටිකක් හරියට කරගන්න ඕනේ. අනිත් එක ඉතින් වෙනසක් නැහැ. කරන්න. ඔව් ඉතින් ඒකෙත් ඉතින් ඔය ටිකම තමයි දීලා තියෙන්නේ. අදාළ තොරතුරු ටික උසයි ඝනත්වයේ ජී දීලා තියෙන දේ ටික ගුණ කරලා ගන්න තියෙනවා. වට මාළුකු වැඩක් උතර නැහැ.
අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ? මුහුදේ එක්තරා ස්ථානයක ගැඹුර මීටර් 20යිලු. මුහුදේ මීටර් 20ක් ගැඹුරු තැනක්. එම ස්ථානයේ මුහුදු පතල මත කරදිය මගින් ඇති කරන පීඩනය සොයන්න ඒ මුහුදු වතුරේ ඝනත්වය දීලා තියෙනවා 1050යි. ඉතින් හරිම ලේසි. උස 20යි මීටර් ඝනත්වය 1050යි මුහුදු වතුරේ ලවණ දිය වෙලා තියෙන නිසා වතු සාමාන්‍ය ජලයට වඩා ඝනත්වය ටිකක් වැඩි. 1050යි kg m ඍණ 3 වැඩි කිරීම 10යි ms ඍණ 2. දැන් ඉතින් මේක සුළු කරනවායි කියන්නේ ඇත්තටම 200න් මේ 1050 වැඩි කරන්න ඕනේ 200. එතකොට බිංදුවයි බිංදුවයි දෙවරක් බිංදුවයි දෙවරක් පහ 10න් බිංදුවයි එකක් ඉතිරි එකයි දෙවරක් එක දෙකයි. 210,000ක් ආවද? 210,000යි. එතකොට උත්තරේ එන්නේ 210,000යි. පැස්කල් පැස්කල් 210,000. සුළු කිරීම ඉතින් ඕගොල්ලන්ගේ වැඩක් ඈ. ඒවා තමන් කරගන්න ඕනේ. දෙවෙනි ගාන සුළු කිරීම තාම වේගෙන් කරන්න හුරු වෙනවා. සුළු කිරීම කියන්නේ මොනවද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ඒවා එච්චරයි නෙන්නේ ඉතින්. ඒවා වේගෙන් කරන්න පුළුවන් වෙනවා. පැය ගණන් බෙදන්න බෑ. ටක් 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 ගාලා බෙදන්න ඕන. ලඝු කරලා තියෙනවද ඔයගලන්? ලඝු ගණක කරලා තියෙනවද? ලඝු වලින් බෙදන්න කියලා දීලා තියෙනවද? ලොකු ගණක්. ලොකු ගණක් ආව ලඝු ගණක පොත ගත්තට ඉක්මනට බෙද දෙයි. ගුණ කරන්නත් පුළුවන්. හරි, ඊළඟ එකට යන් ජොග්ගුවේ කතාව. එක්තරා ජෝගුවක් උස සෙන්ටිමීටර් දීලා තියෙන්නේ. සෙන්ටිමීටර් 30ක් වේ. ඒකට තෙල් පොල් තෙල් පිරෙව්වලු. එතකොට පතුලේ ඝනත්වය අහනෝ. ඒකත් අද පොල් තෙල් පිරෙවම් පතුලේ ඝනත්වය. සෙන්ටිමීටර් 30යි. සෙන්ටිමීටර් මීටර් කරන්න 100ෙන් බෙදන්න ඕනේ. පොල් තෙල් වල ඝනත්වය 900යි, ගුරුත්වාකර්ෂණය 10යි. එතකොට මේ බිඳු දෙකට මේ බිඳු දෙක කපලා ගියාම තුන්සිය වැඩි කිරීම 9. එතකොට බිඳු දෙකයි 2700 දෙන්නේ. 2700යි පැස්කල්. පැස්කල් 2700යි. ඒක 100ෙන් බෙදුවද හැමෝම මතක ඇතුව? 100ෙන් බෙදන්න ඕනේ, මීටර් කරන්න ඕනේ. හරිද? සෙන්ටිමීටර් වලින් ආදේශ කරන්න බෑ. උසක් නම් මීටර් වෙන්නම ඕනේ. ඝනත්වය නම් ඝන මීටරයට කිලෝග්‍රෑම් වෙන්නම ඕනේ. ගුරුත්වාකර්ෂණ වර්ගයට මීටර් වෙන්නම ඕනේ ඈ. දීලා තිබුණොත් මේ වගේ පරිවර්තනය කරලා ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා රසදිය පීඩන මානය තාම ඉගැන්වුවේ නැහැ. අද දවසේ ඇතුළත උගන්වනවා. තව පැය භාගයක් විතර රොතෙන්ට එන්න පුළුවන්. දැනට රසදිය මානයක රසදිය කඳේ උස රසදිය කඳේ උස දීලා තියෙනවා සෙන්ටිමීටර 76යි. මේ මාසාවේදී වායු පීඩනය හොයන්න. ඉතින් උස දීලා තියෙනවා, ඝනත්වය දීලා තියෙනවා, g දීලා තියෙනවා. ඉතින් මාළුක වැඩක් නෙවෙයි ඔක ඉතින්. හරි ලේසින් කර දෙයි. උස 76යි නම් 76 බෙදන්න ඕනේ 100ෙන්. සෙන්ටිමීටර් මීටර් කරන්න 100ෙන් බෙදන්න ඕනේ. ඝනත්වය දීලා තියෙනවා 13600යි. මේක 10යි. එතකොට මේ බිංදුව මේ බිංදුවට මේ බිංදුව කපල යනවා. මේ බිඳුවට මේ බිඳුව කපල යනවා. එතකොට ඔයා 1360 වැඩ වැඩි කරන්න ඕනේ 75. එතකොට එන්න ඕනේ 103,360යි පැස්කල්. ඒක මට මතක නිසා මම කිව්වේ. මේ යගේ ආවද? 103,360ක් එන්න ඕනේ පැස්කල්. ඔයද වායු ගෝලීය පීඩනය අපිට කරලා කරලා මේ යගේ මතකයි. 103,360යි. හරිනේ? හැමෝටම ආවද ඒ උත්තරේ? එහෙනම් එතනින් ඒ වැඩේ ඉවරයි. දැන් යනවා ද්‍රව මගින් පීඩනයේ සම්ප්‍රේෂණය කියන කොටසට. යනවා ද්‍රව මගින් පීඩනයේ සම්ප්‍රේෂණය. හරිද? පාඩු උත්තරේ ආවේ නැත්නම් ඒක ඔයාගේ මොන ප්‍රශ්නයක්ද? සුළු කිරීමේ ප්‍රශ්නයක්. එහෙනම් ඔයා කරන්න ඕනේ ඔක්කොටම කලින් 10ට ඇවිල්ලත් ගුණ කරන්න, ඕනම ගාන පටපට ගාලා ගුණ කරන්න, ඕනම ගාන ටක් ගාලා බෙදන්න, ඕනම ගාන බෙදන්න, අඩු කරන්න, එකතු කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. ඒක ඕගොල්ලෝ මේ දැන් මේ වෙනකොට තියෙන්න ඕන. ඒකත් බැරි නම් ඉතින් ඇත්තම හරි අමාරුයි මේ ගණිතමය කොටස් තියෙන විද්‍යාවේ කොටස්, භෞතික විද්‍යාව, ඊට පස්සේ රසායන විද්‍යාව වගේ ඒවා කරගෙන යන්න ටිකක් අමාරුයි. දැන් මම ලබන සිකුරාදා සම්පූර්ණ දවසම ගන්නවා අනිවාර්යයෙන්ම එන්න. තාමන් තීරණය කරන එක මොකද්ද කරන පාඩම කියලා කොහොම හරි එක පාඩමක් සම්පූර්ණයෙන්ම ඉවර කරනවා එදාට.
එක පාඩමක් සම්පූර්ණයෙන්ම ඉවර කරනවා එදාට. හරිද? මම දැන්ට ඉතින් ඉන්නේ 20 වෙනි පාඩම ප්‍රවේණිය. ලස්සන පාඩමක් පනත් වගු ගන්න තියෙනවා ওই ප්‍රවේණි සටහන් එහෙම ගහන්න. උගන්නන ඔක්කොම සම්පූර්ණ පාඩම ඉවර කරනවා. එක්කෝ ඒක එහෙම නැත්නම් සම්පූර්ණ පාඩම ඉවර කරන්න පුළුවන් මොකද්ද මේ ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය මම ඉස්කෝලේ ඉවර කරලා තියෙනවා නේ. ධාරා විද්‍යුතය ගණන් හදලා ඒ සම්පූර්ණ මුළු ඕම් නියමේ ඔක්කොම ඉවර කරලා ගණන් හදාද ඉන්න තමයි එදාට තියෙනවා. ওই දෙකෙන් එකක් මම කරනවා. කොහොමද ටියුට් සෙට් එක මොකටද දීලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. අරගෙන එන්න සිකුරාදා දවමන් යන්න වෙලාවක් කියන්නම්. වැඩි වෙලාවක් තිබුණා අපිට ඒ වෙලාවේ තව ගණන් ටිකක් හදන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. ඒක අතාරින්න එපා. මොකද ලොකු කොටසක් ධාරා විද්‍යුතය පටන් ගත්තොත් ඒක විශාල කොටසක් විතර තියෙනවා. හෙමින් හෙමින් ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරලා ඒ සම්පූර්ණ පාඩමම ඔළුවට දාවල තමයි යවන්නේ. හරිනේ? මගාරින්න එපා. පෝයනේ සිල් ගන්න තියෙනවා රෙද්දවල් විභාගය ළඟයි. ඒක නිසා මේ හැමෝම පන්තියට සහභාගී වෙන්න. රයිට්. අපි යනවා ද්‍රෝමගින් පීඩනයේ සම්ප්‍රේෂණය. ආගන්. ළමයි මේ ආගන් දැන් ඈ. ඔන්න ඉන්ජෙක්ෂන් ගන්න සිලින්ඩර් තියෙන. ඉන්ජෙක්ෂන් එක. ඉන්ජෙක්ෂන් කටු කියන්නේ අපි ඉන්ජෙක්ෂන් මේ සිලින්ඩර්. ඒතර ඒකේ තියෙනවනේ මෙන්න මේ වගේ කෑල්ලක්. මේ කෑල්ලට කියන්නේ පිස්ටනේ කියලා. පිස්ටනේ. ඊළඟට මම මේ જાතියෙම තවත් සිලින්ඩරයක් හදා ගන්න ඕනේ කාරු. මේ වගේ එකක් ගන්න. ඒකටත් තියෙනවා පිස්ටනයක්. හරි. ඊට පස්සේ මම මේ දෙක මෙන්න මේව බටයකින් අයි කරන හොඳට බටයක් දාලා අයි කරනවා. දැන් මේක ඇතුලේ තියෙන වාතය. මේ බටය දිගෙත් වාතය. වාතය. හරි මට ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා කියන්න. මේ අපි තුම් මේක ඒ සිරින්ජය මේක මොකද්ද? බී සිරින්ජය. ඒ සිරින්ජයයි බී සිරින්ජයයි. මම ඒ සිරින්ජය තල්ලු කරනකොට මේ ඒ කියන සිරින්ජේ පිස්ටන් එක තල්ලු කරනකොට ඇතුළට ඒ තල්ලු කරනකොටම මේ සිරින්ජේ පිස්ටනේ තල්ලු වෙනවද? ටික වෙලාවක් තල්ලු කරාට පස්සේද තල්ලු වෙන්නේ? ටික වෙලාවක් තල්ලු කරාට පස්සේ තමයි අරක තල්ලු වෙන්නේ. ඇයි ඒ? කාට හරි කියන්න පුළුවන්. තෙරපෙනවා. හොඳයි කතා කරන්න. ඒක ලොකු දෙයක් නෑ කියන්නේ. ඔව් ආ ඉතින් මේ ඒකේ පිස්ටනේද මෙහෙන් තල්ලු කරනකොට මැයි අරක ගියේ නැත්තේ? ඕ මේ දැන් ඔයා කියනවානේ මේක තල්ලු කරලා සර් මේක තල්ලු කරනකොට මේක යන්නේ නැහැ. මේක තල්ලු කර කර ඉන්න ගොඩාක් තල්ලු කරාට පස්සේ මේක යන්නේ. ඇයි ඒ? හේතුව? හේතුව? හේතුව තමයි. මොකද්ද හේතුව? මේ වාතය ඔගොල්ලෝ අටේ දිගෙන ගන්නේ වාතය පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන්ද බැරිද? සම්පීඩනය කියන එක දන්නවනේ. මොකක්ද සම්පීඩනය කියන්නේ? දැන් දන්නවයි කියලා මෙහෙම කරා. මොකද්ද සම්පීඩනය කියන්නේ? ආ මොකද්ද සම්පීඩනය කියන්නේ? ටැංකියක් ඇතුළට තද කරනවා. මොකද්ද සම්පීඩනය කියන්නේ? ළමයි යම් කිසි දෙයක් තෙරපලා, හරිද, තෙරපලා පරිමාව අඩු කරන්න පුළුවන් නම් අපි කියනවා මොකද්ද? සම්පීඩනය. දැන් ඔයාට වාතය කියන එක මෙහෙම තෙරපලා තෙරපලා පොඩි කරන්න පුළුවන් ද බැරිද මට කියන්න? හරියට කල්පනා කරලා කියන්න. හොඳ ගොන් උත්තර දෙන්න එපා. හරිද? වාතය කියන එක තෙරපලා පරිමාව අඩු කරන්න පුළුවන් ද බැරිද? හරියට කියන්න. පුළුවන් නේ දෙයියනේ. ඈ සිලින්ඩරය මේ සිලින්ඩර දෙක පැත්තකට දාන්නක එකක් අරගෙන එක පැත්තකින් වහලා වාතය තෙරපන්න බැරිද? පුළුවන්ද? පුළුවන්නේ. පුළුවන්නේ. ජලය තෙරපන්න පුළුවන්. ජලය තෙරපන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ වායුවක් පහසුවෙන් තෙරපන්න පුළුවන්. හැබැයි ද්‍රවයක් ඝනයක් ලේසියෙන් තෙරපන්න බෑ. ඉතින් ඒක නිසා තමයි ළමයි වායුවක් පහසුවෙන් තෙරපෙන නිසා අපි මේක තල්ලු කරාම මේක තෙරපිලා 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 යම් කිසි වෙලාවකදී තමයි මේ බලය මෙතෙන්ට සම්ප්‍රේෂණය වෙන්නේ. හැබැයි ළමයි අපි මේකට වතුර දැම්මොත් නැත්තම් තෙල් වර්ගයක් මොකක් හරි දැම්මොත් ඔයා මොකද කියන්නේ? මෙහෙන් තල්ලු කරන පරක්කුවට මේක යනවා. පැහැදිලිවට කියන කාරණේ ඇයි ඒ? ද්‍රවයක් පහසුවෙන් පීඩනය කරන්න පුළුවන් නිසාද බැරි නිසාද? බැරි නිසා. ඒක තෙරපෙන්නේ නැහැ. මෙහෙන් තල්ලු කරාද අරෙන් යන්න ඕන. තේරුණාද ඔයගලන්ට කියන කාරණේ? නිසා මේ ද්‍රවයක් ඔස්සේ, හරිද, ද්‍රවයක් ඔස්සේ අපි ගණන නෙමෙයි විතර ද්‍රවයක් ඔස්සේ එක තැනක තියෙන බලයක් තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ ඇයි ද්‍රවයක් පහසුවෙන් සම්පීඩනය කරන්න බැරි නිසා.
තේරුණාද? මොකද මෙහෙන් යවනකොට අරෙන් තල්ලු වෙන්න ඕනේ, පම්පීඩනය වෙන්නේ නැහැනේ. ඒක තමයි අහන්නේ. මොකක්ද අහන්නේ වාගේ? ද්‍රවයක් එක්තැනක, ද්‍රවයක එක්තැනකට යොදන පීඩනය ද්‍රවයේ තවත් තැනකට සම්ප්‍රේෂණය කළ හැකි වන්නේ ද්‍රවයේ සතු කවර ගුණාංගයක් නිසාද? මොකක්ද? සම්පීඩනය කළ හැකි නිසාද නොහැකි නිසාද? සම්පීඩනය කිරීම අපහසු නිසා. සම්පීඩනය කිරීම අපහසු නිසා. සම්පීඩනය කිරීම අපහසු නිසා. සම්පීඩනය කරන්න අමාරු නිසා. සම්පීඩනය කිරීම අපහසු නිසා. හරි, දැන් එහෙනම් අපි බලමු මේ විදියට බලයක් සම්ප්‍රේෂණය කරන විදිය. ඒකෙන් ගත්ත ප්‍රයෝජන. දැන් බලමු. මේ රූපෙට මම ඔයාගේ පහසුවට, ඔයාගේ පහසුවට ඈ මම මෙන්න මේක පොඩ්ඩක් වෙනස් කරනවා. පහසුවෙන් තේරුම් ගන්න ඕන නිසා ඔයා හිතන්න මෙන්න මේ පිෂ්ඨනයේ වර්ගඵලය වර්ග මීටර් එකයි කියලා ගමුකෝ. ඔයාට තේරෙන්න ඕනේ වර්ග සෙන්ටිමීටර් නෙවෙයි වර්ග මීටර් එකයි ඈ. මේ පිස්ටනේ වර්ගඵලය ඔයා හිතන්න වර්ග මීටර් 200යි. අද මේ පිස්ටනේට තියනවානේ, මේ පිස්ටනේ මේ වර්ගඵලයක්, මේකේ වෘත්තාකාර කොටසක් තියනවානේ. වර්ගඵලය වර්ග මීටර් 200යි. මේ කුඩා පිස්ටනේ වර්ගඵලය වර්ග මීටර් එකයි. ඒ කියන්නේ මේක වගේ මේක කී ගුණයක්ද? මේක වගේ මේක කී ගුණයක්ද? 200 ගුණයක්. පැහැදිලි ඔයගලන්ට කියන කාරණා, රයිට්? එතකොට පිස්ටන් දෙකක් ඇත. මුද්‍ර බලන්න. පිස්ටන් දෙකක් තියෙනවා, සිලින්ඩර දෙකක් තියෙනවා. සිලින්ඩර දෙක ද්‍රවයක් මගින් සම්බන්ධ කරලා තියෙනවා. සිලින්ඩර දෙක ද්‍රවයක් මගින් සම්බන්ධ කරලා තියෙනවා. මේ තරලයක් මගින් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ලොකු කුඩා සිලින්ඩරයයි විශාල සිලින්ඩරයයි. කුඩා සිලින්ඩරයේ කුඩා පිස්ටනයක් ඇත, විශාල සිලින්ඩරයේ විශාල පිස්ටනයක් ඇත. මම ඔබගෙන් අහනවා මෙන්න මේ ඒ කියන පිස්ටනය, කුඩා පිස්ටනය තල්ලු කරනකොට ඒ බලය ලොකු පිස්ටනෙට යනවද නැත්? යනවා. මේ තල්ලු කරනකොට මේ පිස්ටනේ මොකක් වෙන්න ඕද? ඉස්සෙන්න එපැයි. පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි බලමු ගාන මේකේ. අපෙන් අහනවා මේ පිස්ටන රූපේ දැක්වෙන පීටීමේ පවතින විට ඒවා මගින් ද්‍රවකඳ මත ඇති කරන පීඩනය සමානයි. දැන් මේ අවස්ථාවේ මේ තියෙන රූපේ හොඳට අහගන්න, මේ හරි වැදගත්. එතකොට මේ පිස්ටන් දෙක තියෙන එකම උස. අපි දන්නවා ද්‍රවයක එකම මට්ටම් වල පීඩන සමානයි. එහෙනම් මෙතන පීඩනය 5යි නම් මෙතන පීඩනයත් කීයද? 5යි. හේතුව? හේතුව ගිය සතියේ කියලා දුන්නේ, ගිය සතියේ. ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමානයි. ගැඹුර වැඩි වෙනකොට පීඩනය, මේ ගිය සතියේ කතා කරේ. ගැඹුර වැඩි වෙනකොට පීඩනය වැඩි. ගැඹුර අඩු වෙනකොට පීඩනය හැඩය මත පීඩනය රඳා පවතින්නේ නැහැ. මතකද ගිය සතියේ කතා? ද්‍රව පීඩනය හැම පැත්තටම ක්‍රියාත්මක වෙනවද නැද්ද? වෙනවා. අර බැලුම් බෝලේ යනලා මතකද? හරි. ඉතින් අපි දැන් අහන ප්‍රශ්නෙට උත්තර ලියමු. අපෙන් අහන්නේ මේ A කියන තැනයි B කියන තැනයි පීඩන සමානයිලු. ඇයි ආලියා? ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමාන නිසා. ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමාන නිසා. ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමාන නිසා. රයිට්. ද්‍රවකඳ මගින් ඇති කරන බලය නිව්ටන් 100ක් නම් පීඩනය ගණනය කරන්න. දැන් මම මේක කපලා හැදුවා. දැන් මම මේක කපලා හැදුවා. මං කවත් එක හදා ගන්න කපල 200i වර්ග මීටර් කියලා මම කපලා හැදුවා. මෙතන මේ පිස්ටනේ මත යොදන බලය නිව්ටන් 100i කියලා ලියා ගන්න. එක මෙතන කියන 100i. කුඩා පිස්ටනේ මත ඇති කරන බලය නිව්ටන් 100ක් නම් එමගින් ඇති කරන පීඩනය සොයන්නලු. මෙන්න මෙතන ඇති කරන පීඩනය. ඉතින් මට මෙතන මේ මම ඔයාලා මෙතන හදන්න ඕනේ. මෙතන හදන්න මම මේ උඩින් හදනවා. මොකද්ද අපි දන්න සූත්‍රයේ පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම මොකද්ද? අභිලම්බ බලය බෙදීම මොකද්ද පුතේ? වර්ගඵලය. එතකොට බලය කීයද? නිව්ටන් 100යි. ඒ නිව්ටන් 100 ක්‍රියාත්මක වෙන්නේ වර්ග මීටර් එකක් මත. වර්ගඵලය වර්ග මීටර් එකයි. එතකොට පීඩනය කීයද? 100යි පැස්කල්. ඔන්න හදාගන්න. පැස්කල් 100ක පීඩනයක් මෙතන ඇති වෙනවා. පැස්කල් 100ක පීඩනය. ඒවා ඉතින් ඔබ හරි ලේසි මේ නමේ ඉගෙන ගත්ත දේවල්. ඩග්ගලා
පැස්කල් 100යි. දැන් අහගන්න මම ඔයගොල්ලන්ගේ පොඩි කාරණයක් අහනවා. හදලා ඉවරයි නේද හැමෝම? හදලා ඉවරයි නේ. හරි. මට කියන්න මෙතන පීඩනය 100 නම්. මේ. මෙතන පීඩනය 40 ඉවරද? මෙතන පීඩනය 100 නම් මෙතන පීඩනය කීයද? 100යි නේ. ඇයි ඒ? එකම මට්ටමේ පීඩන සමානයි. පැහැදිලිද? 100යි මෙතන 100යි මෙතන 100යි. දැන් කියනවා බී පිස්ටනය මත ද්‍රව කඳ මගින් ඇති කරන බලය සොයන්. ආගන්න. දැන් මෙතන පීඩනය 100යි කියලා අපි මේ දැන් මේ හොයලා පෙන්නුව මෙන්න මෙතන ඇතිවන පීඩනය 100යි. ඒතර එකම මට්ටමේ නිසා මෙතන පීඩනයත් 100යි. දැන් අපෙන් අහනවා මෙතන ඇතිවන බලය කීයද කියලා අහනවා. මේ දැන් මේක මත පීඩනයක් ඇතිවෙන බලයක් එන්න එපැයි. එතකොට මෙතන පීඩනය 100යි මෙතන පීඩනය 100යි එකම මට්ටමේ නිසා අහනවා. හරි එහෙනම් මෙතන මේ පීඩනය ඇති වෙන්න මෙහෙන් තල්ලු කරන බලය මෙතන ක්‍රියාත්මක වෙනවනේ. එතකොට අන්නේ ඇතිවන බලය කීයද කියලා යහන්. එතකොට මම ඒක මෙතන හදලා බලන්න. මොකද්ද සූත්‍රයේ අරකම තමයි මොකද්ද? පීඩනය සමානයි මොකද්ද? බලය බෙදීම වර්ගඵලය. දැන් පීඩනය අපි දන්නෝ 100යි. මෙතන අතන පීඩනය මෙතන පීඩනය 100යි. පීඩනය දන්නෝ 100යි. බලය තමයි අහන්නේ. මෙතන ක්‍රියාත්මක කොච්චර බලයක් උඩට වදිනවද? මෙහෙන් තල්ලු කරාම ඒ බලයේ ද්‍රවයේ දිගේ සම්ප්‍රේෂණ මේක උඩට කොච්චර බලයක් ඇති වෙනවද? ඒක තමයි දැන් හොයන්න තියෙන්නේ. ඒක තමයි දැන් හොයන්න තියෙන්නේ මේ. ඉතින් මම ලියනවා මේ බලය වර්ගඵලය කීයද? 200යි නේ. වර්ගඵලය මෙතන 200යි නේ. මේ ලොකු පිස්ටනේ වර්ගඵලය 200යි. ඒක තමයි එතෙන්ට. දැන් එතකොට බලය උක්ත කරන්න කියන්න බලන්න. බලය උක්ත කරොත් යට තියෙන බෙදීම මෙහෙට යනවනේ. මෙතන තියෙන බෙදීම මෙහෙට යනවනේ. එහෙනම් බලය සමානයි කීයද? 20000යි නිව්ටන්. අන්න ළමයි වැඩි. මෙතන නිව්ටන් 100ක් යදුවා. ඒ 100 මෙතන 20000ක් වෙලා උඩට වදිනවා. 20000ක්. ඔන්න හදාගන්න. නිව්ටන් 20000යි. හදුවද? ආ නියමයි. නිව්ටන් 20000යි. හදාගන්නකෝ අනිත් අය. හදපු නැති අය හදාගන්න. දැන් අපි කුඩා පිස්ටනේ මත නිව්ටන් 100ක් ඇදුවා. සබ් පිස්ටනේ මත නිව්ටන් 20000ක් ඇති වෙනවා. නිව්ටන් 20000ක්. නියමයි ඒකත් නේද? 100ක් නිව්ටන් 100ක් දීලා නිව්ටන් ඇති කරගන්න. හොඳයි නේද? 100ක් අපිට නිව්ටන් 100ක් වගේ බලයක් යොදන්න ගේමක් නැහැ. නිව්ටන් 100ක් කියන්නේ කිලෝ 10ක බලයනේ. නිව්ටන් 100ක් කියන්නේ කිලෝ 10ක බර. නිව්ටන් 100ක් කියන්නේ. හැබැයි නිව්ටන් 20000ක් කියන එක ලේසි වැඩක් නෑ. නිව්ටන් 20000ක් කියන්නේ කිලෝ 2000ක බර. කිලෝ 2000ක්. පෑදෙල්ල කිලෝ එකක් නිව්ටන් 10යිනේ. කිලෝ 2000ක්. ඒ කියන්නේ සිමෙන්ති කොට්ටම කීයද කියලා බලන්නකො. නේද? සිමෙන්ති කොට්ටෙකුත් කිලෝ 50ක් නෙවෙන්නේ. සිමෙන්ති කොට්ටයක් කිලෝ 50ක්. ආ. දැන් මොකද්ද මේකේ විශ්මය? ඈ? මොකද්ද මේකේ තියෙන විශ්මය? කිසි විශ්මයක් නැහැ සෝන්න හදාගෙන යන්නේ එහෙමද? ආ ළමයි ආගන් මේ නිව්ටන් 100ක බලයක් යදලා නිව්ටන් 20000ක් ගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක්? ඔයා හිතන්න අපිට සමහර අවස්ථාවල වෙනවා අල්ලි වස්තු උස්සන්න. හරිද? අපි හිතමු ලොකු වාහන පැච් එකක් ගිහිල්ලා. පැච් එකක් ගිහිල්ලා වාහනේ දැන් රෝදේ ගලවන්න පුළුවන්ද තියෙද්දි? රෝදේ ගලවන්න පුළුවන්ද නිකන් තියෙද්දි? බෑනේ. රෝදේ උස්සන්න ඕනේ. වාහනේ උස්සන්න ඕනේ. වාහනේ උස්සලා තමයි රෝදේ ගලවන්නේ. පෑදින ඔබට කියන කාරණේ නේ වාහනේ උස් වාහනේ කියන්නේ ටොන් ගානක් බරයි. සාමාන්‍ය වාහනයක් අපි හිතමු කිලෝ 4000ක් බරයි කියලා. කිලෝ 4000ක් කියන්නේ නිව්ටන් 40000 බරයි. උස්සන්න පුළුවන්ද? ගේමක් මේම උස්සන්න පුළුවන්ද? බෑ. හැබැයි මේ ක්‍රමයට ළමයි ලොකු වාහනයක් වුණත් උස්සන්න පුළුවන් පොඩි බලයක් යදලා. පොඩි පිස්ටනේ මත පොඩි බලයක් දුන්නම ලොකු පිස්ටනේ මත ලොකු බලයක් ඇවිල්ලා හෙන්න අධික බර වස්තුවක් උස්ස ගන්න අපිට පුළුවන් වෙනවා. පෑදී ඔබට කියන කාරණේ. හරි? ඒක තමයි මේකේ තියෙන වාසිය. ඔක තමයි මේකේ තියෙන වාසිය. හරි? එතකොට අපි හෙව්වා නිව්ටන් 20000ක බලයක් මේකේ ඇති වෙනවා කුඩා පිස්ටනේ මත කුඩා බලයක් එදවා. මේක තව දෙයක් බලන්න. ඉරිගාන ප්‍රශ්න වලට මේක වැදගත් වෙනවා. මොකක්ද ඉරිගාන ප්‍රශ්න වලට මේකේ තියෙන වැදගත්කම? දැන් ඔයා හිතන්න මෙන්න බලන්න. මේ පිස්ටනේ වගේ මේ පිස්ටනය කී ගුණයක්ද? 200 ගුණයක්. එහෙනම් ළමයි බලයත් කී ගුණයකින් වැඩි වෙනවද? 200 ගුණය. 100ක බලය 200ෙන් වැඩි කරාම තමයි 20000 එන්නේ. පෑදෙල්ද? ඒ සංකල්පය ඔළුවේ තියාගන්න. හරි? මොකද විභාගෙදී නැත්තම් ළමයි විභාගෙට වර්ගඵලයේ මේවද දා ගණන් අදාද ඉන්නකොට වෙලාව ගිහිල්ලා. සා
ඔගොල්ලෝ මතක තියාගන්න පිස්ටන් දෙකේ වර්ගඵලය අතර අනුපාතය බලවල වර්ගඵලය අතර අනුපාතයට සමානයි. හරිද? පිස්ටනය 10 ගුණයකින් ලොකුයි නම් බලයත් 10 ගුණයකින් ලොකු වෙලා ලැබෙන්නේ. පිස්ටනය 50 ගුණයකින් ලොකුයි නම් බලයත් කී ගුණයකින් ලොකු වෙලා එනවද? 50 ගුණයකින් ලොකු වෙලා එන්නේ. පැහැදිලිව ඔයගලට කියන කාරණේ. හරි. හොඳයි. අපි ඔක ලියමු. ගන්න. එහා දැන් ගාන හැදුවනේ ඔගොල්ලෝනේ. පෙල්ලන්න එහා පැත්ත. අපෙන් අහනවා ඉහත 31 32 ගැටළු වල විසඳුම් වලින් නිගමනය කළ හැකි කරුණ කුමක්ද? ලියමු කරුණු. ලියන්න. කුඩා පිස්ටනය මත කුඩා බලයක් යෙදීමෙන් 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 විශාල පිස්ටනය මත කුඩා පිස්ටනය මත කුඩා බලයක් යෙදීමෙන් විශාල පිස්ටනය මත විශාල බලයක් කුඩා පිස්ටනය මත කුඩා බලයක් යෙදීම විශාල පිස්ටනය මත විශාල බලයක් ගොඩනැගිය හැකි බව ගොඩනැගිය හැකි බව කුඩා පිස්ටනය මත කුඩා බලයක් යෙදීමෙන් විශාල පිස්ටනය මත විශාල බලයක් ගොඩනැගිය හැකි බව ගොඩනැගිය හැකි බව නිගමනය කළ හැක නිගමනය කළ හැක නෑ සම්පීඩනය කරන්න අමාරු නම් ඒක යන්න තියෙන මේ මේ මෙහෙන් තල්ලු කරනකොට අතෙන්ට යන ඉක්මනින් යන්නේ නෑ සම්පීඩනය කරන්න සාමාන්‍යයෙන් ද්‍රවයක් ලේසියෙන් හරි අමාරු සම්පීඩනය කරන්න ඕඩ දැන් මේවට ගොඩක් වෙලා දාන්නේ ඔයිල් වර්ග ඔය හයිඩ්‍රොලික් ඔයිල් කියලා කියන්නේ ඒවෙන් තමයි මේ වැඩ කරන්නේ හරිද තව ඉඩ තියනවද එතන ඉඩ තියනවද අවරණක් දාන්න වරණක් දාන්න අපි ලියනවා මෙහෙම මොකද්ද පිස්ටනවල පිස්ටනවල වර්ගඵල අනුපාතයට පිස්ටනවල වර්ගඵල අනුපාතයට පිස්ටනවල වර්ගඵල අනුපාත බලයේ අනුපාත සමාන වේ පිස්ටනවල වර්ගඵල අනුපාතයට බලයේ අනුපාතය සමාන වේ පිස්ටනවල වර්ගඵල අනුපාතයට බලයේ වර්ගඵල අනුපාතය සමාන වේ ඔන්න ඒක කරලා ඉවරයි. දැන් මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. හරි. මට උත්නා. ළමයි, දැන් මේ කුඩා පිස්ටනය මත, හරිද? ඔයා හිතන්නකො මෙහෙම, හරි. මේක වර්ග මීටර් 5යි, හොඳේ? වර්ග මීටර් 5යි. මේක වර්ග මීටර් 500යි, රයිට්. වර්ග මීටර් 500යි. හරි. එතකොට මං අහනවා මෙතනින් නිව්ටන් අපි 1000ක බලයක් යෙදුවා. අපි හිතමු නිව්ටන් 1000ක බලයක් යෙදුවොත් මේකට. හරිද? මෙතෙන්ට එන බලය කීයද? न्यूटन दाहक बल यादन मेक पहाय मेक पंसी आई मेक पहाय मेक पंसी आई मंगे मे मेक दाहक बल यादव मेतन मे 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 लुक पीस्ट मत एव बल की पेस्कल इकला मेकिन लक्ष आई मोद के अन्नी लक्ष बागे आई लक्ष पहाय हाई आई लक्ष हाई आई की දැන් අනුපාතය දැන් ලොකු ගානක් දුන්නා වැඩේ කජා හා මට මේ කියන්න මෙයා වගේ මේ පිස්ටනේ කී ගුණයක්ද මේ ඒකවත් බැද මෙයා වගේ මේ පිස්ටනේ කී ගුණයක් ආ 100 ගුණයක් එහෙනම් මේ බලයක් කී ගුණයක් වැඩි වෙලා හම්බවෙනවද 100 ගුණයක් වැඩි වෙලා හම්බවෙනවා එතකොට මට මේක 100ෙන් වැඩි කරොත් එම බිංදු දෙකක් මෙයාකට එන්න 1.5 කියන්නේ කීයද ලක්ෂයයි තේරුණාද ඒ අදහස ඔළුවේ තියෙන්න ඕනේ මොකද ඉරිගාන ප්‍රශ්න පත්‍රවලදී මේක ගා ගන්න වෙන්න අවශ්‍ය වෙන ඕගලන්ට තේරුණාද නැත්තම් මේ මේක බෙදලා හදලා අරක අර ගන්නකොට හරි වෙලාව හොඳේ රයිට් දැන් අපි මේකේ යෙදීම් ටික හොයිස් කඳ ගැන කතා කරන්න යන්නේ මෙන්න හොයිස් කඳ මේක ඕගලන්ට ඇඳලා තියෙනවා හොයිස් කඳ මේ තියෙන්නේ වාහන සර්විස් කරන තැනක ආගන් වාහන උස්සන විදිය තමයි මේ තියෙන්නේ දැකලා තියෙනවානේ වාහන යට හොදන්න මේ මුස්සන්නේ වාහනේ මේ මුස්සලා හොදන්නේ දැකලා තියෙනවද මේ ලොකු බම්බුවක් වගේ එකක් එනවා දැකලා තියෙනවද උඩට ලොකු බම්බුවක් වගේ එකක් උඩට එනවා දැකලා තියෙනවනේ හොයිස් කඳ කියන්නේ ඒකට හරිද එතකොට ඒක ඉස්සෙන්නේ මේ තාක්ෂණයෙන් තමයි ඒ හොයිස් කඳ කියන එකේ තියෙනවා කුඩා පිස්ටනේ කුඩා සිලින්ඩරයකයි විශාල ඔය එකම සංකල්පය කුඩා සිලින්ඩරය විශාල සිලින්ඩරය කුඩා පිස්ටනය විශාල පිස්ටනය
කුඩා සිලින්ඩරයේ කුඩා පිස්ටනය මත කුඩා බලයක් යෙදුව විට කියන්න. විශාල සිලින්ඩරයේ විශාල පිස්ටනය මත විශාල බලයක් ගොඩනැගිලා අර බර වස්තුව මොකද වෙන්නේ? ඉස්සෙනු. හැබැයි ඉතින් පොඩි අවුලකුත් තියෙනවා. දැන් කරපු වුන් ඉන්නවා මෙතන. මොකද අවුල කියන්න පුළුවන් දිසන්? දැන් මේ පාඩම ඉස්කෝලේ කරානේ. ආ දැන් මේකේ තියෙන අවුල මොකද්ද? ආ ජනිරු ජනිරු නේද? ආ මොකද්ද මේකේ තියෙන අවුල? මෙතන රූපෙත් ඒක තියෙනවා පේන්නම. මේව ඇන්දෙව්ව ඕගලන්ට ටියුට් දුන්නේ නෑනේ. ටියුට් දුන්නේ නෑනේ. ඉස්තන්. ආ ආ දුල්මිනි මොකද අවුල? කිසි අවුලක් නැහැ. ඈ ඈ මේක අහගන්න. මේක මේ මේක තමයි ප්‍රශ්නේ. ළම මෙතන දීලා තියෙනවා මේ විශාල පිස්ටනේ චූටි දුරක් උස්සන්න. මේ චූටි දුරක් උස්සන්න කුඩා පිස්ටනේ ලොකු දුරක් තල්ලු කරන්න ඕන. මේක මේ යාන්තම් ඉස්සෙන්න මේක හැතැම්මයක් විතර තල්ලු කරගෙන යන්න ඕන. පෑදිලි ඕගලන්ට කියන කාරණේ. හරිද? ඒත් තමයි මේකේ වාසියක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද වාසිය? මේ වගේ එකක් උස්සන්න හැතැම්මයක් තල්ලු කරගෙන යන්න හරි කමන්නේ අඩු බලයකින් නේද? අඩු බලයක් යොදලා තල්ලුක ඉතින් අවුලක් නැහැ නේද? තල්ලු කරගෙන යන්න තියෙන. ඉතින් කිසිසේත්ම අපිට නිකම් මේක උස්සන්න බෑනේ. තනි බලයක් යොදලා මේ නිව්ටන් 40,000 50,000 දීලා උස්සන්න බෑ. හැබැයි නිව්ටන් 100කින් විතර පොඩි මෝටර් කෑල්ලක් අයි කරනවා. මේක තල්ලු කර තල්ලු ඒකට යන්න. චූටි මෝටරයයි ඕනේ. පොඩි බලයක් තියෙන මෝටරයක් අයි කරලා මේ පිස්ටන් එක මේක පීල්ලක් දිගේ මෙහෙම තල්ලු වේගෙන යන්න සලස්වනවා. ස්විච් එක ඔන් කර ගමන් මේ චූටි පිස්ටනේ තල්ලු වේගෙන යනවා. මේක ටික 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 මොකද වෙන්නේ? ඉස්සෙනවා. මේක මේක ත මේක යන වේගෙට මේක ඉස්සෙනවද? මේක යන වේගෙට මේක ඉස්සෙනවද? මේ මෙහෙම ගා බුක් ගාලා මේක ඉස්සෙනවද? නැහැ. මේක මෙහෙම තල්ලු කරගෙන යනකොට ඔන්න මේක ටික 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 ඉස්සෙනවා. ටික ටික හරි ඉස්සෙනවා. පෑදිලා ඔබට කියන කාරණේ ලොකු බලයක් නොයදා උස්සන්න පුළුවන්. ඕක තමයි මේකේ තියෙන වාසිය. උස් ලොකු බලයක් නොයදා වාහනේ උස්සන්න පුළුවන් එක වාසි. අවාසිය තමයි මේක චුට්ටක් උස්සන්න ඔබට සිද්ධ වෙනවා ඒ චූටි බලය යොදාගෙන මේක දිගු දුරක් තල්ලු කරගෙන යන. හොඳට මේක පේනවා. මේක මෙච්චර උස්සන්න මේක මෙච්චර තල්ලු කරන්න ඕනේ. ලොකු දුරක් තල්ලු කරන්න ඕනේ. රයිට්. ඔක තමයි කතාව. හරි. අපි වැඩ කරන විදියට යන්න. යන හොයිස් කඳේ කුඩා සිලින්ඩරයේ කුඩා පිස්ටනය මත 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 කුඩා බලයක් යෙදුව විට කුඩා බලයක් යෙදුව විට කුඩා සිලින්ඩරයේ කුඩා පිස්ටනය මත කුඩා බලයක් යෙදුව විට විශාල සිලින්ඩරයේ විශාල පිස්ටනය මත 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 විශාල බලයක් ගොඩනැගී විශාල සිලින්ඩරයේ විශාල පිස්ටනය මත විශාල බලයක් ගොඩනැගී විශාල බලයක් ගොඩනැගී බර අධික රථ වාහන බර අධික රථ වාහන පහසුවෙන් එසවිය හැක බර අධික රථ වාහන පහසුවෙන් එසවිය හැක බර අධික රථ වාහන පහසුවෙන් එසවිය හැක නමුත් විශාල පිස්ටනය නමුත් විශාල පිස්ටනය විශාල පිස්ටනය කුඩා දුරක් එසවීමට විශාල පිස්ටනය කුඩා දුරක් එසවීමට විශාල පිස්ටනය කුඩා දුරක් එසවීමට කුඩා පිස්ටනය කුඩා පිස්ටනය වැඩි දුරක් තල්ලු කළ යුතුය
කුඩා පිස්ටනය වැඩි දුරක් තල්ලු කළ යුතුය. කුඩා පිස්ටනය වැඩි දුරක් තල්ලු කළ යුතුය. කුඩා පිස්ටනය වැඩි දුරක් තල්ලු කළ යුතුය. තල්ලු කරන්න ඕනි රයිට්. ඊළඟට ඕකම තමයි. ඉතින් තව නිදසුනක් මෙන්න මේ. මොකද්ද මේ ජැක්කු? ජැක් ජාති කීපයක් තියෙනවානේ. මොනවද ඔයගොල්ලෝ දන්න ජැක් ජාති? ඈ මේ තියෙන එක ජැක් එක. ද්‍රව පීඩන ජැක්කුව. තව ජැක් එකක් තියෙනවා. මොකක්ද? මොකද්ද? කොසා. කොස් කියන්නේ ජැක් නේ. හරි. ඒක පැත්තක තමයි. ඒ ගහක්. තව නමේ දු ගන්නන සරල යන්ත්‍ර පාඩමේ. මොකක්ද ඒ ජැක් එක? ඔව් මොකද්ද? ඉස්කුරුප්පු ජැක්කුව. හරිද? ඉස්කුරුප්පු ජැක්කුව වැඩ කරන්නේ ආනත තලයකින්. ඒක නමේදී ගන්නව සරල යන්ත්‍ර යටතේ. මේකේ ආනත තල මුකුත් නෑ. මේ ජැක් මේ ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් ගොඩාක් වාහනවල තියෙන මේ ජැක් එකද අර මෙහෙම කරකවන ජැක් එක. ආ දැකලා තියෙන කරකවන එක අපි කියන්නේ ඉස්කුරුප්පු ජැක්කුව. හරිද? ඔය වාහන පොඩි පොඩි කාර රථවල තියෙන ඒක. හරි? එතකොට මේකත් ඉස්සර කාලේ ගොඩක් තිබුණා. මේකේ කරන්න තියෙන දන්නවද මේක වැඩ කරන විදිය? මේක දැකලා තියෙන වැඩ කරන විදිය කොහොමද වෙන්නේ? මෙන්න මේ පොල්ලක් තියෙන්නේ. ඒක මෙහෙම මෙහෙම ගහන්න ඕන. පොල්ලෙන් ගහන්න ඕන. මෙහෙම මෙහෙම ගහනකොට මෙන්න මේක ඉස්සෙනවා. ගහනකොට ඉස්සෙනවා. හරිනේ? හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? වාහන. වාහන උඩ යනවා මේ. හරි? පේනවනේ? මේ එඩිට් කරපු එකක් හරිද? මේ මේක මෙහෙම මෙහෙම ගහනකොට මේක ඉස්සිලා වාහනේ වාහනේ ඉස්සෙනවා. දැන් රෝදේ ගලවන්න පුළුවන්. පැහැදිලිද? දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා බලන්නකො. මෙතනත් වෙන්නේ ඕකම තමයි. මේ බලන්න. දැන් මේ පල ගහලා ඉස්සුනට පස්සේ බස්සන්නේ කොහමද? කොහමද? මෙන්න මෙතන පේනවද කෑල්ලක් තියෙනවා. ඒක අනිත් පැත්තට කරගවම් පුෂ් ගාලා බයින. හරි. බහින සද්දෙත් ආවා. බයින. බලන්න හොඳටම ළමයි. හොඳට බලන්න. මේන් මෙතන තියෙනවා මොකද්ද? හා කියන්න බලන්න. මොන සිලින්ඩරේද? පොඩි සිලින්ඩරේ. මේන් මෙතන තියෙනවා මොකද්ද? ලොකු. එතකොට පොඩි සිලින්ඩරේට පොඩි බලයක් යෙදුවාම ලොකු සිලින්ඩරේ මත ලොකු බලයක් ඇති වෙලා මේක උඩට යනවා. මෙතන හැබැයි ළමයි පොඩි කතන්දරයක් තියෙනවා. මෙන්න මේ දෙකද? මේ දෙක සෙට් වෙන තැන. මේ ලොකු පොඩි සිලින්ඩරයයි ලොකු සිලින්ඩරයයි සෙට් වෙන තැන තියෙනවා. එකට කනෙක් වෙන තැන. එතන තියෙනවා පොඩි වැල්ව් එකක්. කපාටයක් තියෙනවා. මොකද්ද කපාටයක් කියන්නේ? ඉගන්නලා තියෙනවා 9 වසරේ ලේප රුධිරේ පාඩමේ. කපාටයක් කියන්නේ මොකද්ද? ඈ එක් දිශාවකට පමණක් යම් කිසි දෙයක් එක් දිශාවකට විතරක් ගමන් කරන්නේ කපාටයකින්. එතකොට මේක ගහන්න ගහන්න මේකේ තියෙන තෙල් ටික මේ එක තැනක ස්ටෝ වෙලා තියෙන තෙල් ටික මේ පැත්තට විතරයි ආපස්සට එන්න දෙන්නේ නැහැ. ඒතකොට තමයි මේක උඩ යන්නේ. වැඩේ වුණාට පස්සේ කපාටය ඕපන් කරනවා. කපාටය ඕපන් කර ගමන් මේකට ගියපු තෙල් ටික ආයි අනිත් පැත්තට ස්ටෝ එකට යනවා. මේකේ තියෙන ගබඩාවට යනවා. පැහැදිලි ඔයගලන්ට කියන තරම මේක බහින්. ඔය තමයි කතාව. වාලියන්. ජැක් එකේ කතාව. වාලියන්. මෙහිද මෙහිද මේ උදාහරණ තුනක් තියෙනවා. තුනේම ඉතින් එකම කතාව ලියන් තිනා. මෙහිද කුඩා සිලින්ඩරයක් සහ විශාල සිලින්ඩරයක්. මෙහිද කුඩා සිලින්ඩරයක් සහ විශාල සිලින්ඩරයක්. මෙහිද කුඩා සිලින්ඩරයක් සහ විශාල සිලින්ඩරයක්. තෙල් වර්ගයකින් එකිනෙකට සම්බන්ධ කර ඇත. මෙහිද කුඩා සිලින්ඩරයක් සහ විශාල සිලින්ඩරයක් තෙල් වර්ගයකින් සම්බන්ධ කර ඇත. තෙල් වර්ගයකින් සම්බන්ධ කර ඇත. තෙල් දාන්නේ මොකද ඒ සම්පීඩනය වෙන්නේ නැති නිසා සම්බන්ධ කර ඇත. කුඩා දැන් ඉතින් අර ටිකම ආයෙලිනෝ ලියන්න. කුඩා පිෂ්ඨනය මත කුඩා බලයක් ඇති කළ විට. කුඩා පිෂ්ඨනය මත කුඩා බලයක් ඇති කළ විට. එකම කතාව ලියන්නේ. අමන්න ඇති තුම් පාරල් ලිවම ඔලුවට හොඳට වදීනි ලියන්න. කුඩා පිෂ්ඨනය මත කුඩා බලයක් ඇති කළ විට. විශාල සිලින්ඩරයේ විශාල පිෂ්ඨනය මත. කුඩා පිෂ්ඨනය මත කුඩා බලයක් ඇති කළ විට. විශාල සිලින්ඩරයේ පිෂ්ඨනය මත. විශාල සිලින්ඩරයේ පිෂ්ඨනය මත විශාල බලයක් ඇතිවන නිසා
විශාල බලයක් ඇතිවන නිසා වාහනේ එසවිය හැක. වාහනේ එසවිය හැක. වාහනේ එසවිය හැක. එතන ළමයි ඔය මම ඔය කළු අකුරෙන් දාලා තියෙනේ ඕගොල්ලෝ හයිලයිට් කරන ද්‍රාව පීඩන ජැක් හොඳට පේන හයිලයිට් පාරක් දාන කලින් එකේ හොයිස් කඳ. එතකොට නිකන් බැලු වැල්මට වචනේ පේනවනේ වැදගත් වචනේ. ඒවා ඉතින් මම කියන්න ඕනේ ඕගොල්ලෝ ඒ වගේම කරගන්න ඕනේ රයිට්. අන්තිම එක මේකෙත් ඉතින් ලොකු සිලින්ඩරයයි පොඩි සිලින්ඩරයයි තමයි ඉතින්. හරිද? ද්‍රව පීඩන ඉවර කරන අන්තිම මෙතනින් ද්‍රව පීඩන ඉවරයි. ඊට පස්සේ මම කිව්වා අද වායු පීඩනය පටන් ගන්න පුළුවන් කියලා. වායු පීඩනය අද පටන් ගන්නවා. වායු පීඩනය අද ඉවරත් කරන්න පුළුවන්. ඔව් පුළුවන්. රයි එකක් දෙමු පාඩම මාද ඉවර ගන්න. කෙටි පාඩම් මේවා. ඒ කියන්නේ පාඩමේ වැඩ ගොඩක් තිබු චූටි චූටි කොටස්. දැන් මේ තියෙන ළමයි මොකද මේ තියෙන ඩිස් බ්‍රේක් සිස්ටම්. ඩිස් බ්‍රේක් තැටි රෝධක ක්‍රමය අහගන්න. වාහනවල තියෙනවා තැටි රෝධක ක්‍රමය කියලා යා කලුත් වාහනවල. දැකලා තියෙනවද බයිසිකල් වලේම හොඳට ඔක පේන්න තියෙනවා එළිය වලල්ලක් වගේ තියෙන දැකලා තියෙනවද රෝදේ ටයි කරලා වලල්ලක් වගේ තියෙන. ඩිස්ක් එක කියලා අපි කියන්නේ ඩිස් බ්‍රේක්. වදිනව වැදිල්ලක් හොඳේ ඩිස් බ්‍රේක් නේද? දැකලා තියෙනවද? ආයි එක තැන ඊ ගල හිටිනවා වාහනේ. හරිද? හරිද? ඊ ගැව්වම සද්ද දාගෙන හිටින්නේ. වා එච්චර පවර්ෆුල්. දැන් මේක කොහොමද වෙන්නේ? මම මේක ඝර්ෂණයේ පාඩමේදීත් ඔයගලන්ට කියලා දුන්න මතකද දන්නේ? ඝර්ෂණයේ පාඩමේදී මේ ගැන කතා කරා. හරිද? මෙතන වෙන්නේ මෙහෙමයි. හැබැයි මේ මේ ඝර්ෂණයේ පාඩමේදී කියලා දුන්නේ මෙතන සිද්ධිය. සිලින්ඩර් කතන්දර කියලා දුන්නේ නැහැ. දැන් මේ තියෙන පදිකය. පේනවනේ නෝන කෙනේ පදිකේ පාගන. එතකොට පදිකේ කියන්නේ පැඩල් එක. ඉංග්‍රීසියෙන් පැඩල් එක සිංහලෙ මොකද්ද? පදිකේ. පැඩල් එක පාගනකොට ඒ බලය මෙන්න මේ වගේ මෙතනින් කුඩා සිලින්ඩරේ තියෙන කුඩා සිලින්ඩරයක් තියෙනවා. මෙන්න කුඩ මම අඳින්නම් මේ කළු පාටනේ වෙන පාටින් අඳින්න කොළ පාටි. මේ තියෙන්නේ කුඩා සිලින්ඩරේ. ඔන්න කුඩා පිස්ටනේ. මේ තියෙන්නේ විශාල සිලින්ඩරය. මෙන්න විශාල පිස්ටනේ. හැබැයි මේ විශාල සිලින්ඩරේට 16 සිලින්ඩරේ කියලායි කියන්නේ. 16. 16 සිලින්ඩරේ 16. 16. මේකට කියන්නේ ප්‍රධාන සිලින්ඩරේ. මෙයා තමයි ප්‍රධානියා. මෙයා තමයි 16. මෙයා කියන විදිහ තමයි මේක වැඩ කරන්නේ. ඒකයි මේකට 16 කියන්නේ. 16. 16 කියන්නේ අපේ වැඩ කාර්යයනේ. ඒතර මෙයා කිය මෙයා මෙයා මේ කුඩා සිලින්ඩරේ පාගනකොට තමයි මේක වැඩ කරන්නේ. ඒකයි මේක 16 සිලින්ඩරේ කියලා කියන්නේ. 16. හරිද? ඒතර මේක වෙන වැඩේ අරකම තමයි. ඉතින් අරක කියන්නේ මොකක්ද? ආ කියන්න බලන්න. මොකක්ද? මොකක්ද? පොඩි සිලින්ඩරේ පිස්ටනේ මත පොඩි බලයක් එදුවම ලොකු සිලින්ඩරේ පිස්ටනේ මත ලොකු බලයක් ඇති වෙනවා. එච්චරයි කතාව. දැන් මේ අහන්න මේ ඔබ යනවා හයිවේ එකේ 100ට යනවා. ආ හරි සද්ද එනවා දිසාන්ගෙන්. හරිද? මේ යනවා. යන්න මොකද වෙන්නේ අහගන්න. මේ ඩිස්ක් එක කැරකෙනවානේ පැයට කිලෝමීටර් 100ක වේගයක් ගන්න කැරකෙනවානේ මාර වේගෙන්. එච්චර වේගෙන් කැරකෙන එකක් නිකම් බලේ කුඩා බලයකින් නවත්තන්න පුළුවන්ද? කුඩා බලයකින් නවත්තන්න පුළුවන්ද? බෑ. ලොකු බලයකින් අහගන්න ලොකු බලයකින් අර රෝධක පාලු බ්‍රේක් පෑඩ් දෙක ලොකු බලයකින් මෙහෙම තද වෙන්න ඕනේ. තද වුණාම තමයි ඩිස්ක් එක මොනවා වෙන්නේද? නවතින්නේ. ඩිස්ක් එක නැවතුණා කියන්නේ රෝදෙත් නවතිනවා. එතකොට ලොකු බලයක් දෙන්න ඕනේ. ලොකු බලයක් දෙන්න නම් මේ මේ සිලින්ඩරේ ලොකු වෙන්න ඕනේ. ඔච්චරයි ඉතින් වෙන්නේ. පදි ආගෙන කොට ප්‍රධාන සිලින්ඩරේ පිස්ටනේ මත කුඩා බලයක් යෙදෙනවා. එම කුඩා බලය 16 සිලින්ඩරේ පිස්ටනේ මත විශාල බලයක් වගේ ඇවිල්ලා ගොඩ රැගිලා මෙන්න මේ නිල් පාට තියෙන රෝධක පළු දෙක වේගෙන් කැරකෙන මොකද්ද? තැටියට ස්පර්ශ වෙනවා, තද වෙනවා, තද උණු ගමන් තැටිය නවතිනවා. වාහනේ නවතිනවා. සුපිරි බ්‍රේක්. හරිනේ? එතකොට මේ මේ මිනිස්සයාට අමාරුත් නෑ. මම එදත් ඔය ඝර්ෂණේ පාඩමේදී කිව්වා. අලුත් නේද? අලුත් වාහනවල තියෙන ඩිස් බ්‍රේක් නේ. දැන් මගේ දැන් තියෙන වාහනේ තියෙන ඩිස් බ්‍රේක්. හරිද? ඉතින් දඟලන්න දෙයක් නෑ. අනේ ස්මූත්. හරි මම මේ කකුල යන්තම් තියෙන ගානට ෂේප් එකේ يعني නැත්තම් දුර ගමනක් යනකොට කලින් තිබුණේ මොනවද? ඩ්‍රම් බ්‍රේක්. බෙර රෝධක ක්‍රමය බෙර. ඒකේ ළමයි බ්‍රේකෙකට නගින්න ඕනි. හරිද? පා ගන්න. ඔබ හිතන්න හෙන්න පැය ගාණක් එලවනකොට හිතන්නකෝ කොච්චර අමාරුද කියලා. ඕක පාගලා 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 ලොරි ඩ්‍රයිවර්ලා ඉස්සර පාරන ලොරිවල. හරිද? කකුල් දෙක ඉවරයි ගන්න දෙයක්. දැන් අලුත් ලොරි දැන් තියෙන ඔක්කොම අලුත් වාහනවල මොනවද තියෙන්නේ? ප්ලීස්. හරිම ලේසි. යාන්තම් කකුල තියලා නවත්ත ගන්න පුළුවන්. ඕකට නගින්න ඕනේ. හරිද? ඉතින් මේක හරි නේද? පර්ණ වාහන වගේ නෙවෙයි. හරි පහසුයි. ඈ දුර්විශ ගමනක් යනකොට මේ ළඟ පාත් නම් ඕක එකපාරක් දෙපාරක් පාගලා
්‍රේ කරගන්න කළේ කතන්දරයන්න වෙන දුරුව ගමනක් යනකට කී පාර පාගන්න කියලද හරි එනම් මේක වැඩේ ලියම් මේක ඕගොල්ල දුන්න නම් හොඳයි ඔක්කොම් බලන්න නො හැබැයි හාමන්න මොකද කියන්න ඔගොල්ලො ලියනවද මං කියන්න ඔගොල්ලො ලියනවා හා ලියන්න කියන ලියලා මට දෙන්න ඕනේ බලන්න කොම දාලා ලියන්න ඕනේ පදිගේ මත කුඩා බලයක් එදුවම ප්‍රධාන සිලින්ඩරේ පිස්ටනේ මත කුඩා බලයක් එනවා ඒක ලොකු බලයක් වෙලා දාස සිලින්ඩරේට යනවා එතකොට රෝධක පලු කැරකෙන තැටියට ගෑවිලා නවතිනවා හා ලියන්න බලන්න ලස්සනට පුතලා ලියන්න මේ සියලු වචන දාලා දාලා ලියන්න රෝධක තැටි කියන වචනේ තියෙන්න ඕනේ රෝධක පලු කියන වචනේ ඔයාගේ උත්තරේ තියෙන්න ඕනේ ප්‍රධාන සිලින්ඩරේ කියන පදේ තියෙන්න ඕනේ දාස සිලින්ඩරේ කියන පදේ තියෙන්න ඕනේ පදිකේ කියන පදේ තියෙන්න ඕනේ මේ ඔක්කොම එකතු කරලා ලස්සනට ලියන්න මං හිතනවා දැන් ඔයගොල්ලන් මේක ඔළුවට ගියා නම් ඕක ලස්සනට ගලපන්න පුළුවන් ඔළුවට ගියා නම් ගලපතෑයි නැත්නම් ඉතින් බොරු ලියලා දෙයි හැමෝගෙම මං බලනවා කමන්නෑ වෙලාව ගියත් මොනවා විනාඩි 10ක් 15ක් යයි කමන්නෑ एक इंटरव्यू लेकिन अडू कर देते हैं लिए नहीं तो बटा लेसी टट्टक गाला बालन अडू पार्ट दिनों में आधा ना उन दे टा असंत दिन आज पागनो कोट नियम पटांगा තමන් ලියවුරු ලියලා ඉවරු ගවන්න මට දෙන්න. අර මං වැරදි තිබුණොත් මං කියන්නම් මෙන්න මේ තැන් වැරදි කියලා ඒව හදන්න. මේකේ තියෙන සෑම පදයක්ම තෙල් වගේ කරනවා. මේ තෙල් වර්ගය මොකද්ද? බ්‍රේක් ඔයිල් කියලා જાතියක් තියෙන දඟලන ඒවා තමයි මේකට දාන තෙල් වර්ගය. ඔයාගේ නම මොකද්ද පුතේ ජයවර්ධන මොකද්ද ජනිත ජයවර්ධන අනිත් එක්කෙනා ටියුට් එකක් ගත්තා ඔයාගේ නම මොකද්ද ඈ ගීනෝත් ලියලා ඉවරුණු සැනින් මට දෙන්න හරි ඔන්ලයින් අය ලියලා මට ෆොටෝ එකක් දාන්න මගේ ෆෝන් එකට මං ඒකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ෆෝන් එකට දාන්න ඔන්ලයින් අය උත්තරේ ලියලා දාන්න ෆොටෝ එකක් ගැව දැම්මා දැන් හරි පන්ති ඉවරලා හරි ෆොටෝ එකක් දාන්න මං ඒකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු නැත්තම් මුකුත් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ ඔන්ලයින් කී දෙනෙක් ඉන්නවද අද කො බලන්න 24ක් ඉන්නව නේ
ඉවරයි දෙන්න. ලියලි උරුම සටපට ගාලා බලතේ හැකි මට. හොඳයි මේක හොඳයි. අ පොඩ්ඩක් දැම්ම නම් හොඳයි. ඝර්ෂණය කියන පදෙත් ඇතුළත් තුන. කො දෙන් දෙන් ටක් ගාල් දෙන්. හරි අවුලක් නැහැ ෂේප්.
ඔය වැරදි කියපු අය කරුණාකරලා ඒක ලියා ගන්න. ඒ කියන්නේ සමහර අයගේ සම්පූර්ණයෙන්ම උත්තර අවුල්. ඒක හරියට තේරුම් ගන්න තිබුණේ නැහැ. ඔන්ලයින් අයත් ඇති සමහර අය. හරි ලියා ගන්න, මෙන්න ආ ගන්න. ටක් ගාලා ලියා ගන්න. හා, පදිකේ මත කුඩා බලයක් යෙදූ විට. හරි, ඔය අවුල් කියපු අය ලියා ගන්න උත්තරය. පදිකේ මත ටක් ගාලා ලියන්න ඕනේ. මත කුඩා බලයක් යෙදූ විට. ඔන්ලයින් අයත් ඇතිනේ, අපිට බලන්න බැරි වුණොත්. පදිකේ මත කුඩා බලයක් යෙදූ විට ප්‍රධාන සිලින්ඩරේ පිස්ටනේ මත කුඩා බලයක් ප්‍රධාන සිලින්ඩරේ පිස්ටනේ මත කුඩා බලයක් ඇති වේ. ඔව්, ප්‍රධාන සිලින්ඩරේ පිස්ටන කතා කරන්න එපා. ප්‍රධාන සිලින්ඩරේ පිස්ටනේ මත කුඩා බලයක් ඇති වේ. එවිට දාස සිලින්ඩරේ පිස්ටනේ මත විශාල බලයක් ගොඩනැගේ. එවිට දාස සිලින්ඩරේ පිස්ටනේ මත විශාල බලයක් ගොඩනැගේ. දාස සිලින්ඩරේ පිස්ටනේ මත විශාල බලයක් ගොඩනැගේ. එම බලය මගින් රෝධක පලු කැරකැවෙන රෝධක තැටියට ස්පර්ශ වේ. එම බලය මගින් රෝධක පලු කැරකැවෙන තැටිය වෙත ස්පර්ශ වේ. කැරකැවෙන දැන් පහළට යන්න ඕනේ, නැත්තම් මට දෙකක් දෙන්න වෙනවා. පල්ලයට ගින් සෙල්ලම් කර. කැරකැවෙන තැටිය සමග ස්පර්ශ වේ. යන්න ස්පර්ශ. හරි, මම මේක ගත්තා. හරි, ආසල්ලි. ස්පර්ශ වේ. එවිට ඇතිවන ඝර්ෂණ නිසා, එක ගොඩක් අය ලියලා තිබුණේ, එවිට ඇතිවන ඝර්ෂණ නිසා රෝධක නැවතී. ඔච්චරයි. එවිට ඇතිවන ඝර්ෂණ නිසා රෝධක තැටිය නැවතී. හරි, ඔන්න ළමයි ද්‍රව පීඩනය ඉවරයි. අහගන්න, ඝන පීඩනය කතා කරා, ඒක ඉවර කරා ගිය සතියේ. දැන් අද ද්‍රව පීඩනය මෙතනින් ඉවරයි. ද්‍රව පීඩනය ඉවරයි. දැන් යන්නේ වායු පීඩනය ගැන සාකච්ඡා කරන්න. එතකොට මේ පීඩන ආකාර තුනම දවසේ අපිට ඉවර කරන්න පුළුවන්. වායු පීඩනය, ළමයි, වායු පීඩනය ඇතිවන අවස්ථා ක්‍රම දෙකක් තියෙනවා. වායු පීඩනය ඇතිවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, හරිද, මේ පෘථුවියේ ආගල් මේ පෘථුවියේ යම්කිසි ස්ථානයකට ඉහළින් තිබෙන වාත කඳේ බර නිසා, ඇතිවන පීඩනය. දැන් අපි පොඩි රූපයක් ගත්තොත් මේ බලන්න, මේ ඔන්න මේ රූපි බලන්නකො. දැන් මේ තියෙන පෘථිවියේ පොළව, මෙන්න අපේ වායුගෝලය. එතකොට වායුගෝලයේ මෙන්න මේ ස්ථානේ, මම මේ පාට කරන ස්ථානයට මේ සම්පූර්ණ වාත කඳේ බරම බලපානවා. මේ ඔක්කොම වාත කඳේ බර මෙතෙන්ට බලපානවා. අන්න එතකොට ඇති වෙනවා පීඩනයක්. දැන් ඔයා ඉන්න මෙන්න මේ පොයින්ට් එකේ නම් ඔයාට මේ පල්ලය ටික බලපාන්නේ නැහැ. හැබැයි මෙතනින් උඩ තියෙන වාතයේ බර බලපානවා. ඔයා මෙතන නම් ඉන්නේ, ඔයාට බලපාන්නේ මෙතනින් උඩට තියෙන වාත කඳේ බර. දැන් මේ මොහොතේ, දැන් මේ අපි කතා කරන මොහොතේ, අපි හැමෝම මත වායුගෝලීය පීඩනය වැඩ කරනවා. මොකද අපිට උඩින් තියෙන ලොකු වායු කඳක් ආසේ වායුගෝලයේ උඩට යන්න කිලෝමීටර් 700 800 උඩට. ඒ ඔක්කොම මේ වාත ආගන්න, මේ මුළු වායුගෝලයේ සමස්ත වාතයට ඉස්සර ගැන වාතයට බරක් තියෙනවද කියලා? වාතයට ස්කන්ධයක් තියෙනවද? කියන්නකෝ. නෑ, නෑ තියෙනවද? 6 වසරේ තමයි ඔක ඔගලට කියලා දෙන්නේ. ඈ තියෙනවා. කොහමද? බැලුම් බෝල දෙකක් එල්ලලා, එක බැලුම් බෝලයක් හීල් කරලා, එතකොට අනිත් පැත්ත පල්ලෑ යනවා. එතකොට අපි කියන වාතයේ ස්කන්ධයක් තියෙනවා කියලා එකෙන් ඔප්පු කරන්න. මතකද? 6. මට මතකයි අපේ අපිට උගන්නපු පහ අවසරේ. එතකොට පහ අවසරේ තිබුණ මොකද? පාරම්භක විද්‍යාවද මොකද අමුතු සබ්ජෙක්ට් එකක් ඒ කාලේ පහ අවසරේ. හරිද? එතකොට පහ අවසරේ අපිට ගණනුයි විද්‍යාව ගණනුයි සිංහලයි තමයි ශිෂ්‍යත්වයට ආවේ. ඒ වුණාට තව ඔය පරිසර වී මට මතක නැහැ නම මොකක් හරි තිබුණ විෂයක් විද්‍යාව සම්බන්ධ. ඒතර අපිට උගන්වපු සර් මට මතකයි ෆුට්බෝලේ හුලන් ටික ඇරලා තරාදී තියලා පෙන්නුවා. බලපල්ලා ස්කන්ධය, තරාදී පෙන්න ස්කන්ධයනේ. අපිටම ග්‍රෑම් 100යි කියලා මට අගයන් මතක නැහැ. දැන් ඊට පස්සේ හුලන් ගහලා ෆුට්බෝලේ තිව්වා. 100ද? දැන් 100ට වැඩිද? 100ට වැඩි. එහෙනම් වාතයට ස්කන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙම තමයි අපිට පෙන්නේ. බැලුම් බෝල එල්ල එල්ල හිටියේ නෑ. දැන් බැලුම් බැලුම් බෝල වල නැකේ තියෙන 6 වසර පොතේනේ.
තමයි කිව්වේ නේද? මතක තියාගන්න වාතයට ස්කන්ධයක් තියෙනවා, වාතයට බරක් තියෙනවා. අපි හිතන්නේ වාතයේ පට්ට සෑල්ලු නිසා බරක් නැහැ කියන තියෙනවා. එතකොට මේ මුළු පෘථිවියම ගත්තාම පෘථිවියේ වටේට වායුගෝලයක් තියෙනවනේ. ඒ වායුගෝලයේ තියෙන වාතයේ බර මේ පෘථිවියේ තියෙන සෑම වස්තුවක් මතම ක්‍රියාත්මක වෙනවා. ඒ ඩකින්න හලෝ ඔව් ඔව් ඒකෙන් නෑ 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 ඉතන එතන වෙන කාට හරි දීලා කෙනෙක් අරගෙන ඉතන අර මං කිව්වා අපි කෝ නෑ නෑ 50 60ක් කියලා 50ට දෙන්නම් කිව්වා මාසෙකට 60,000ක් ඔව් ඇඩ්වාන්ස් එක මාස 3කවත් ගනී මං ඉතින් මොකද ඔව් දැන් ආ ඔය අපිට මන් දැක්ක පොඩි හෝල් එකක හෝල් එකක් වගේ තියෙනවනේ ඔව් 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 වීදුරු වලින් ගහලා තියෙන එක නේද ඔය කියන්නේ ඔව් ආ ඔව් කීයක් කියනවද ගාන කිව්වේ නැහැ බලන්න ඕනේ මිස් මෙහෙමයි දැන් මගේ ගෙදර ක්ලාස් එකට වඩා ඉඩකඩ තියෙන තැනක් වෙන්න එපා නැත්තම් තේරුම් ගන්න නැහැ නේ අපරාධෙ. ඔව්. දැන් ගෙදර බල. ඔව්. හා මම පොඩ්ඩක් බලන්න. ඊට වගේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. මේ බල පොඩ්ඩක්. හා. හා. පොඩ්ඩක් බලලා එමු ඉඩකඩ තියෙනවා නම් තැන හොඳ නම් අතන නම් හොඳයි ඉතින් ගාන වැඩිනේ. ගාන වැඩි දැන් දීලා මම ගන්නවා. ඕ ඒක දීලා දැන් ඕ ඒක අතහැරලා දාන්න වෙනවා හැබැයි ඉන්න ගත් එක ගියොත් අපිට ගත් හැකි දැන් ඔය බිත්ති බැඳලා ඔක්කොම කරලානේ තියෙන්නේ මේක ආර්පිකේ උඩ තට්ටු මේ ඒක බල දැන්ට බලමු මේ මම මේ තව තැනක් බැලුවා එතරම් තාම මේ හරියට ගමනින්න ඕනේ ගිහිල්ලා ඉඩ කඩ බලලා වෙනලා බලන්න ඕනේ අරවල හම්දීම තැන මගේ සමහර පන්තිවල ඉතින් පාරවල් 50ට ඉන්නවා එතකොට දාන්න ඉඩ මාදින්නේ ඒක බලමු ඉස්මොත මම දැක්කා ඕක මම ඉස්සර බැලුවේ නැහැ ඉඩකට මදි වගේ ටිකක් පොඩ්ඩක් දැක්ක නිසා ඔව් පොඩ්ඩක් බලමු බලමු හරි ඉස්මොත බලමු ඉස්මොත පොඩ්ඩක් බලමු ඉස්සර කෝල් එකක් දෙන්න ඈ හරි ආගන් ළමයි දැන් අපි කතා කර කර ඊට දැමෙට එන්න ඕන තරම් දඟලන්න පුළුවන් ඒ වගේම වැඩක් කරන්න ඕන ආගන් අකින් මේ දැන් මම ඔයගොල්ලන්ට කිය කී හිටියේ මෙන්න මේම කතාවක් නේ වායුගෝලයේ තියෙන වාතයට බරක් තියෙනවා බරක් කියන්නේ බලයක් ඒ බලය නිසා මේ පෘථිවිය මත තියෙන සෑම ගහකොළ තථා සිව්පාවා මේ හැමදේම මත මොකද ඇති වෙන්නේ පීඩනයක් ඇති වෙනවා අපි ඒකට කියන්නේ මොකද වායුගෝලීය පීඩනය දැන් මේ මොහොතේ අපි මත වැඩ කරනවා වායුගෝලීය පීඩනය නමුත් අපිට ඒක දැනෙනවද නැහැ අපි ඉපදිච්ච දවස් ඉඳලා මේ පරිසරයේ හුරු වෙලා අපිට ඒක දැනෙන්නේ නැහැ එකපාරට වායුගෝලීය පීඩනය අඩු වුණොත්
මොකද වෙන්නේ? දැනෙන්න ගන්නවා. වැඩි වුණොත් දැනෙන්න ගන්නවා. හැබැයි මේ தත්ත්වයේ යටතේ හෝ කන්දක් නගිනකොට හෝ එක ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි ලොකු එවරස්ට් කන්ද වගේ ලොකු අලි කන්දක් නැග්ගොත් ඔබට මේක දැනෙනවා. මොකද සාමාන්‍ය වායුගෝලීය පීඩනය අපි මයිනස් සෙන්ටිමීටර වලින් මම ඉස්සර දැන් තාටින් කියලා දෙනවා සෙන්ටිමීටර 80 සෙන්ටිමීටර 76යි එවරස්ට් කන්ද මුදුනේ එක 24ට වහිනවා 24ට වහිනවා කියලීම 50කින් විතර අඩු වෙනවා පෑදල ඔයාලට කියන කාරණේ. එතකොට ඒක දැනෙන්න ගන්න නැතු ඉතින් අපි මේ පරිසරයේ ජීවත් වෙලා අපිට ඕක දැනෙනවද වායුගෝලීය පීඩනයක් ඇති වෙනවා කියලා? නෑ, අපිට ඒක හුරු වෙලා. හරිද? ඉතින් මේක එක ක්‍රමයක් පීඩනය ඇති වෙනවා. මම මේක තව පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ මේක ඔයගලන්ට. මෙන්න මෙහෙම මේක අපි ඔය 8 වසරේදී ඔයගලන්ට කියලා දෙනවා. ඔයා හිතන්න මෙන්න සාගරය, මෙන්න ගොඩබිම, මෙන්න වායුගෝලය. එතකොට අපි ඉන්නවා මුහුදු වෙරළේ. රටක වැඩිම වායුගෝලීය පීඩනය තියෙන්නේ කොහෙද? මුහුදු වෙරළේ. මොකද ඒතෙන්ට තමයි ලොකුම වායු කන්දේ බර දැනෙන්නේ. කන්ද මුදුනකට නැග්ගම ඔයාට මේ මුළු වායු කන්දේ බරද පොඩ්ඩයිද? පොඩ්ඩයි. එහෙනම් කන්දක් නගින්න නගින්න වායුගෝලීය පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. බහින්න බහින්න වැඩි වෙනවා. ඕක තමයි ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. එතකොට වැඩිම වායුගෝලීය පීඩනය තියෙන්නේ මුහුදු මට්ටමේදී. හොඳේ. රට අභ්‍යන්තරයේ උඩට යන්න යන වායුගෝලීය පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. එහෙනම් ඔන්න පළවෙනි එක අපි ලියමු. වායු පීඩනය ඇති වෙන්න පුළුවන් එක විදියක් තමයි යම් කිසි තැනකට ඉහළින් තියෙන වායු කඳේ බර නිසා ඇති වෙන්න පුළුවන්. ආලියන්, වායු කඳක බර නිසා, වායු කඳක බර නිසා පීඩනය ඇතිවීම, වායු කඳක බර නිසා පීඩනය ඇතිවීම, වායු කඳක බර නිසා පීඩනය ඇතිවීම. ඊළඟට අංක දෙක, දෙවැනි ක්‍රමය තමයි ළමයි මේ සම්පීඩනය කරන වායු කියන්නේ මොකක් හරි භාජනයකට දාලා හිර කරලා. දැන් වායු, හරිද? හිර කරලා තියෙන්නේ. බැලුම් බෝලයක් ගන්නකො, බැලුම් බෝලෙක ඇතුළට අපි වාතය දාලා හිර කරලා තියෙන්නේ, සම්පීඩනය කරලා තියෙන්නේ, තෙරපලා තියෙන්නේ. අන්නේ වායු, එවැනි තෙරපපු වායුවක් එයා එළියට යන්න ට්‍රයි කරනවා, ප්‍රසාරණය වෙන්න ට්‍රයි කරනවා. එතකොට මේ වායු අංශු ගිහිල්ලා වදිනවා බිත්තියේ, මේ අදාළ බැලුම් බෝලේ බිත්තියේ වදිනවා. අන්න එතකොටත් ඇති වෙනවා පීඩනයක්. ඒකට අපි කියන්නේ ඒකත් වායු වායු පීඩනයම තමයි. හැබැයි මේ જાතිය නෙමේ, සම්පීඩනය කරන වායුවකින් ඇතිවන පීඩනය. පැහැදිලිද ඒක කියන කාරණේ? දැන් ඕගොල්ලෝ හිතන්න මේක ඇතුලේ ඕගොල්ලෝ තමයි වායු අංශු. ඕගොල්ලෝ තමයි වායු අංශු. හරිද? ඕලයන් කිසිම ඩෙස් එකක් මුකුත් මේක ඇතුලේ නැහැ. වායු වායුවක අංශු. මොකද කියන්නේ? එක තැන ඉන්නවද වේගෙන් චලනය වෙනවද? වේගෙන් චලනය වෙනවා. පැහැදිලිද? මම ඕගොල්ලන්ගේ ඇස් බන්ද් බැඳලා, ඕගොල්ලන්ගේ ඇස් බැඳලා මම කියන උඹලා ඇත්ති වෙන්න වේගෙන් දුවපල්ල කියලා. හරිද? දැන් ඇස් බැඳම කොහේ යනවද කියලා පේනවද? නැහැ. එතකොට ඕගොල්ලෝ වදින්න පුළුවන් බිත්ති වල වදිනවා. පැහැදිලිද? හරිද? එතකොට වේගෙන් ඕගොල්ලෝ මේ දුවන අහගන්න. වේගෙන් ඕගොල්ලෝ මේ දුවනකොට බිත්ති වලත් වදිනවනේ. අන්න එතකොට මේ මේක භාජනය නම් මේක මත ඇති වෙන මොකද්ද? පීඩනය. පැහැදිලිව ගන්න කියන එතකොට පීඩනය ඇති වෙන විදි කීයද? දෙකයි. එකක් යම් කිසි තැනකට උඩින් තියෙන වායු කන්දේ බර නිසා, අනිත් එක සම්පීඩනය කරන වායුවක් ප්‍රසාරණය වෙන්න උත්සාහය නිසා ඒ වායු අංශු කියලා අදාළ භාජනයේ බිත්තියේ දඩබඩ ගාලා වදිනවා. ආන්න එතකොට පීඩනයක් ඇති වෙනවා. හරි. ඒ තමයි දෙක. ලියන්න. සම්පීඩනය කරන ලද වායුවක් ප්‍රසාරණය වීමට ගන්නා උත්සාහය නිසා පීඩනයක් ඇතිවීම. සම්පීඩනය කළ වායුවක් ප්‍රසාරණය වීමට ගන්නා උත්සාහය නිසා පීඩනයක් ඇතිවීම. එතකොට පීඩනය වායුවක් මගින් පීඩනය ඇතිවන විදි දෙකයි. වායුවක් මගින් පීඩනය ඇතිවන විදි දෙකයි. හරි. අපි ඉතින් එහෙනම් මෙන්න මේ දෙවෙනි ආකාරය පොඩ්ඩක් දැන් චෙක් කරන්නයි යන්නේ, තේරුම් ගන්නයි යන්නේ. මෙන්න මෙහෙම ඔයාගේ පොතේ මේක නෙමේ තියෙන වෙන එකක් තියෙනවා. මම මේක ඉස්සෙල්ලා විස්තර කරන්නම්. ගන්නවා YouTube එකක් නැත්නම් යූනලයක්. විද්‍යාගාරයේ තියෙනවා මේක. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් YouTube, සිංහලෙන් යූනලය. ඔය ඉන්ටර්නෙට් එකේ YouTube එක නෙමේ. හරිද? මෙන්න මෙහෙම යූනලයක් ගන්න. මේ අකුර ඇඩේ යූනල තියෙනවා. මම දැන් ඉන්ටර්ල් එකෙන් පස්සේ මං ගාවත් ඇති. මං තිබුණොත් ඒක අරන් පෙන්නන්න. යූනාලේ දැකලා තියෙනවා. යූනාලේ ඔයගොල්ලෝ විද්‍යාගාරයේ දැක මෙහෙම යූ අකුරට නලේ. හරිද? ඒකට වතුර දාන්න. යම් කිසි මට්ටමකට වතුර දාන්න. දාලා ඊට පස්සේ බැලුම් බෝලයක් අරගෙන පුම්බන්. බැලුම් බෝලයක් අරගෙන පුම්බලා ඒ බැලුම් බෝලේ කට තියෙනවානේ. කට ඉතුරු වෙන්න
නූල් නූල් කැල්ල කියව ට්වයින් නූල් කියලා තියෙනවා ඒ සක් කුඩු බඳින නූල් ආන් එකකින් මේක ගැට ගන්න ගැට ගන්න තියන්න ඕනේ පොඩ්ඩක් එළියට කට පොඩ්ඩක් එළියට තියන්න ඕනේ ඊට පස්සේ එළියට තියපු කට කැල්ල මේකට ගන්න මේ පැත්තට මේ x අක්ෂයට x x බාහුවට ගහලා shape එකේ නූල මොකක් කරන්න ඕනද ලියන්න ඕනේ එතකොට shape එකේ එක පාර නූල ලිව්වොත් මොකද වෙන්නේ ඒන වේගෙට මේ වතුර මෙහෙ ගහන උඩට එළියට විසිරෙන. තේරුණා නාන්න තමයි වෙන්නේ. හරි. එතකොට මේක හෙමින් ගලවන්න. එතකොට මේක හෙමින් පාත් වෙලා මේ පැත්තේ හෙමින් උඩ යනවා. පෑදල ඔබට කියන කාරණේ. තේරුණා? එක පාට බැලුම් අපුම්බල ගහන්න පුළුවන් ද යූනලයකට. හොඳට බැලුම් අපුම්බල ගහපු ගමන් මොකද වෙන්නේ? මේ තියෙන ප්‍රෙෂර් එකට මේක ඇතුලේ තියෙන වතුර අනිත් පැත්තෙන් එළියට ගහනවා. එහෙම වෙන්න බෑ. තේරුණාද ඔයගලන්ට කියන කාරණේ? එළියට එන්නේ නැති වෙන්න වගේ වැඩක් කරන්න ඕන. එහෙම කරාම දැන් ඔයගලන්ගේ ඔයගලන්ට මම දාලා තියෙනවා මේ රූපේ තමයි දාලා තියෙන්නේ. හරි මේ තියෙන්නේ බැලුම ගහන්න කලින් මේ තියෙන්නේ බැලුම ගැහුවට පස්සේ. එතකොට ඕකේ දාන්න බැලුම ගහපු පැත්තේ x කියලා ලබන. එතකොට ආඩ දීලා තියෙන්නේ මේ ගහන බැලුම ගහන එක දාලා නැහැ. ගැහුවට පස්සේ දීලා තියෙනවා. මේක x බැලුම ගහපු පැත්තේ x. හරිද? පැත්ත මොකද වෙලා තියෙන්නේ වතුර මට්ටම පහළ ගිහිල්ලා අනිත් පැත්තේ වතුර මට්ටම ඉහළ ගිහිල්ලා. රයිට්. දැන් ඔන්න හොඳට අහගෙන ඉන්න ඕනේ ඈ ඉන්ටර්වල් එක ළඟයි මේ ඉවර කළා තමයි විවේකයේ දෙන්නේ මේ පරීක්ෂණය ඉවර කළා තමයි විවේකයේ දෙන්නේ හරි ආගන්න ක්‍රමය ආකරණ ක්‍රමයක් තියන් තියෙනවා අපි ක්‍රමයේ ලියුම් ටක් ගාලා ආලියා යූ නලයකට ජලය තරමක් පුරවා සම්පූර්ණයෙන් පුරවන්නේ යූනලයකට ජලයේ තරමක් පුරවා එහි එක් බාහුවකට පුම්බන ලද බැලූනයක් එහි එක් බාහුවකට පුම්බන ලද බැලූනයක් සවි කරන්න එහි එක් බාහුවකට බාහුව දෙකක් තියෙනවනේ XY කියලා එහි එක් බාහුවකට පුම්බන ලද බැලූනයක් සවි කරන්න පුම්බන බැලූනයක් සවි කරන්න සවි කරන විදිය ලියන්න යන්නේ නැහැ නූල් ගැට ගහලා ඒක ඔළුවේ තියාගන්න ඒවා ලියන්න ඉන්න වෙලාවක් නැහැ නිරීක්ෂණය හා නිරීක්ෂණය ලියන්න දැන් ඔයා XY දාගත්ත නිසා එහෙම ගමු XY දාගත්තනේ ආ ලියන්න X බාහුවේ ජල මට්ටම 15යි X බාහුවේ ජල මට්ටම 15යි Y බාහුවේ ජල මට්ටම ඉහළයි X බාහුවේ ජල මට්ටම 15යි Y බාහුවේ ජල මට්ටම ඉහළයි Y බාහුවේ ජල මට්ටම ඉහළයි Y බාහුවේ ජල මට්ටම ඉහළයි නිගමනය දැන් ඔන නිගමනය ගන්න තමයි වැඩේ මම ළමයි කරුණාකරලා මේ අහගන්න හොඳට අහගන්න මේ දැන් මේ මට කියන්න අපේ ළමයි මේ මෙතන තියෙන පීඩනෙට මොකද්ද කියන්නේ වායුගෝලීය පීඩනය මගේ ඔළුව මත මගේ ඇඟ මත මේ විවෘත වෙලා තියෙන මේ වතුර මත මේ වතුර එක මත මේ මතු පිට මත වායුගෝලීය පීඩනය පෑදෙල්ද මේ විවෘත හැම තැනම බලපාන මොන පීඩනයද වායුගෝලීය පීඩනය ඒක පෑදෙල්ද හැමෝටම රයිට් එහෙනම් මට කියන්න වායුගෝලීය පීඩනය අගේ මතකද ඔයා හෙව්වා එවනේ ගණන් කළ හැදුවේ කීයද 103,360 ඉදා ගත්තා මේ දැන් ඉඳලා ගියේ උඩට යනවාද හමු 103,360 හරිද අපි නිකන් බොහෝ 100,000 ගණන් ලියාගෙන දඟලන්න ඕනේ නෑනේ අපි මං නිකන් කියන්නකෝ 10යි ඈ 10යි 10යි ඈ එහෙනම් මෙතන පීඩනය කීයද 10යි ඇයි මේ නලේ විවෘතයිනේ මෙතන පීඩනය කීයද 10යි ඒක පෑදෙල්ල හැමෝටම පෑදෙල්ලද හරි එහෙනම් අපේ ළමයි කියන දැන් මෙන්න මෙතන පීඩනය කීයද මෙතන පීඩනය කීයද 10යි එළියට නිරාවරණය වෙලා තියෙනවා 10යි දැන් මේ මෙන්න මේ ලයින් එක ගන්න අහගන්න දැන් කලින් මට කියන්න x බාහුවේ මෙතන පීඩනය කීයද තිබුණි මේ බැලුම් බෝලේ ගහන්නද කලින් x බාහුවේ මෙතන පීඩනය කීයද තිබුණි 10යි හැබැයි දැන් ඔබ හිතන්නේ මෙතන පීඩනය 10යිද 10ට වැඩිද 10ට වැඩි අහගන්න 10ට වැඩි ඇයි ඒ මෙතන දැන් y බාහුවේ මේ මතුපිට 10යි මේ ද්‍රව කඳ මගිනුත් පීඩනයක් ඇති වෙනවනේ
ඒක අපිටම පහයි කියලා. එහෙනම් දැන් මෙතන කී පීඩනය කීයද? 15යි. එහෙනම් මෙතන පීඩනයත් කීයද? ඇයි ඒ සමාන මට්ටම් වල පීඩන සමානයි. එහෙනම් ඔබට තේරෙනවද බැලුනේ ගැව්වට පස්සේ මෙතන පීඩනය මොකක් වෙලාද? කලින් තිබුණේ 10යි, දැන් තියෙන්නේ. කලින් තිබුණේ 10යි, බැලුම් බෝලේ ගැහුවම 15යි. ඒ කියන්නේ පීඩනය වැඩි වෙලා. කවුරු නිසාද? සම්පීඩනය කරපු වාතය අඩංගු බැලුනේ නිසා. පැහැදිලි ඔබට කියන කාරණේ. ඉතින් අපි ලියමු නිගමනය. හා ලියන්න. නිගමනය. සම්පීඩනය කරන ලද බැලුනේ මගින්. සම්පීඩනය කරන ලද බැලුනේ මගින්. පීඩනයක් ඇති කරන බව. පීඩනයක් ඇති කරන බව. නිගමනය කළ හැක. පීඩනයක් ඇති කරන බව. නිගමනය කළ හැක. රයිට්. හොඳයි, දැන් මම අනිත් කොටස පටන් ගන්න යන්නේ නැහැ. පොඩි විවේකයක් දෙනවා ඔබට. හැබැයි මෙතන කෑ ගාලා හූ තියලා විනාශ කරන්න බෑ. හොඳේ. රයිට්. අද කොහොමත් මේ සෙට් එක නැහැ. අද පොඩ්ඩ සාද්ද අඩුයි. නේද? අර ඉන්නවනේ. නේද? හරි. විනාඩි 10ක් විතර දුන්නම ඇතිනේ. ඊට පස්සේ වායු ගොලි පිටනේ පටන් ගන්නවා. රයිට්.
ළමයි වායුගෝලීය පීඩනය ගැන තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. වායුගෝලීය පීඩනය. හරිද? වායුගෝලීය පීඩනය ආගන්න. දැන් වායුගෝලීය පීඩනය ඇතිවන්නේ කෙසේද? හොඳ නියම කෑල්ල මාතෘකාව විභාගයට ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන් අවස්ථාවක් තියෙන මේකේ. ගණනුත් පුළු ගණනුත් තියෙනවනේ. හරි ආගන්න. මේ මොකද වායුගෝලීය පීඩනය? දැන් මම ඔයාලන්ට කිව්වා පීඩනය ඇතිවන විදි දෙකක්. මොනවද වායුගෝලීය පීඩනය ඇතිවෙන ওই විදි දෙකේ මොකෙන්ද? දැන් මේ දැන් කතා කරා වායුවක් මගින් පීඩනය ඇතිවෙන විදි දෙකක්. එතකොට මං අහන්නේ මොකෙන්ද මේ වායුගෝලීය පීඩනය? වායු කඳක බර නිසා ඇතිවන පීඩනය. ඒ වගේ මං ඇඳලා පෙන්නුවා උඩට යන්න යන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. පල්ලයට එන්න එන්න වායුගෝලීය පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ මං පැහැදිලි කරා. ඉතින් අපෙන් අහනවා වායුගෝලීය පීඩනය ඇතිවන්නේ කෙසේද? ඉතින් අපි ලියනවා මෙහෙම ලියන්න. වායුගෝලයේ තිබෙන වායු කඳේ බර නිසා. වායුගෝලයේ තිබෙන වායු කඳේ බර නිසා. වායුගෝලයේ තිබෙන වායු කඳේ බර නිසා පෘථුවිය මත ඇති වාස්තු මත පෘථුවිය මත තිබෙන ගම් පෘථුවිය මත තිබෙන වාස්තු මත පෘථුවිය මත තිබෙන වාස්තු මත පෘථුවිය මත තිබෙන වාස්තු මත ඇති කරන පීඩනය පෘථුවිය මත තිබෙන වාස්තු මත ඇති කරන පීඩනය වායුගෝලීය පීඩනයයි. වායුගෝලීය පීඩනයයි. වායුගෝලීය පීඩනයයි. වායුගෝලීය පීඩනයයි. හරි. දැන් මේ රූපේ බලන්න. මේ රූපේ පෙන්නනවා පහළම මේ මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය ගොඩාක් වැඩි. වායුගෝලයේ ඉවර වෙන තැන වායුගෝලීය පීඩනය බිඳුවයි. වායුගෝලීය සීමාවක් කාටවත් කියන්න බෑ මෙතනයි කියලා. හැබැයි ඉතින් යම් කිසි තැනක ඉවර වෙන එතකොට වායුගෝතනින් යාට පීඩනයක් නෑ. හරිද? එතනින් පල්ලයට තමයි පීඩනය තියෙන්නේ. මෙතන දාලා තියෙන යෝරස්කන්ධ මුදුනේ පීඩනය 31යි කියලා. පොතේ දාලා 24යි කියලා එක එක රූපවල ඉතින් එක එක ගණන්. හරි? කිලෝ පැස්කල් ඈ කිලෝ පැකේ PA කියන්නේ කිලෝ පැස්කල් 31යි. ඉතින් මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ කන්දක් මුදුනට යනකොට පීඩනය අඩු වෙන බව, පහළ වෙනකොට පීඩනය වැඩි වෙන බව. රයිට්. දැන් අපි මේක මැන්නේ කවුද කියලා අපි බලමු. මේ ඉන්නේ වායුගෝලීය පීඩනයේ මුලින්ම. මේ වායුගෝලීය පීඩනයේ මුලින්ම මැනපු පුද්ගලයා ටොරිසෙල්ලි. කවුද? මොන සෙල්ලිද? ටොරිසෙල්ලි. ටොරිසෙල්ලි තමයි මුලින්ම මේ වායුගෝලීය පීඩනය වයින් සාර්ථක ක්‍රමයක් ඉදිරිපත් කරේ. මේ තියන්නේ ආ ඉතින් මේ ඉන්නේ පුද්ගලයා අමුතු රැවුලක් තියෙන පේනව නේද? ආනේ මෙහෙම රැවුලක් තියෙන. ආවෙනික පේනවා. ට්‍රයි කරන්න. හරි. හරිද? ලස්සනයි නේ. ඈ ලස්සන නෑ මේ. හරි ආවෙනික ලැබුණ. හරි ආ ගන්නකො ආවෙනික. හරි මොකක් මේ ඇවුල පැත්ත දාන්න. දැන් මේ තියෙන යා හදපු රසදිය වායු පීඩන මානය. රසදිය වායු පීඩන මානය නියම නිර්මාණයක් ඇත්තර මේ මුලින්ම වායු පීඩන වායුගෝලීය පීඩනය මයින් හදපු උපකරණය මේ. ඒකේ තියෙනවා ලොකු ද්‍රෝණිකාවක්. ජලය පුරවන්න ගන්න ද්‍රෝණිකා තියෙන ලොකු බීකර වගේම ලොකුයි. බීකරයකට වඩා ලොකුයිනේ. ඊට පස්සේ තියෙනවා මේම උස බටයක්. උස බටයක් සාමාන්‍යයෙන් මේ බටේ මීටරයක් විතර උසයි. මෙන්න මෙච්චක් විතර උස පරීක්ෂණ නලයක් හිතන්නකෝ. දැන් පරීක්ෂණ නල තියෙන ඒ වගේ මීටරයක් උස එකක්. මීටරයක් උස එකක්. හරිද? අවශ්‍යයි මේ වැඩේ කරන්න. හරි මාර තියරි එකක් තියෙන බලමු මේක කරන විදිය. බලා ගන්න මම නිකන් මේම පැහැදිලි කරන්නම්. ටොරිසෙල්ලි කරපු වැඩේ ඈ ගත්ත මෙහෙම වීදුරු භාජනයක් පෙරෙව්වා. ඕකට රසදිය පුරවලා තියෙන්නේ සම්පූර්ණයෙන් නෙවෙයි යම් කිසි මට්ටමකට රසදිය පෙරෙව්වා. ඊළඟට ළමයි ගත්ත මීටරයක් විතර දිග එක පැත්තක් වහපු නලයක්. මීටරයක් විතර දිගයි. සම්පූර්ණයෙන් කට කැපෙන්න පුරවනවා රසදිය. ආයි ෆුල් ඈ රසදිය පුරවන්නේ සම්පූර්ණයෙන් කට පිරෙන්න පුරවනවා. පොඩ්ඩක් හරි වායු බුබුලු තිබුණොත් ඒවට මෙහෙම තට්ටුවක් දාලා ඒ වායු බුබුලු අයින් කරනවා. එක වායු බිඳක් මේක ඇතුලේ තියෙන්න බෑ. මේ නලය තුල එක වායු බිඳක් රැඳෙන්න බෑ.
සමහරට රැඳෙනවා මේක තන්නේ කර පුරවලා තියෙන මොනවද රසදිය මේ මැංගිල්ල තියාගත්තා එතනින් වහගත්තා පරිස්සමට නලය අනිත් පැත්ත හරවලා පරිස්සමෙන් දිග නලයක් ලේසි නෑ අනිත් රසදිය බරයි පහසු හරි අනිත් පැත්ත හරවලා මෙන්න මේ අතට මේක දැන් ඔන්න රසදිය පිරිච්ච භාජනෙට මේක දැම්මම මේ රසදිය ටික මීටරෙම හිටින් නෑ බහිනෝ බෑලා මෙන්න මෙහෙම හිටිනවා රසදිය උඩට පිම්බිලා තියෙන වතුර පිම්බිලා වතුර කොයි පැත්තට තියෙන යටට රස උඩට දැන් ඒකට හේතුව මගෙන් අහන්න එපා සෝ ඇයි ඇයි රසදිය උඩට පිම්බිලා තියෙන වතුර යටට ඇයි ඒකට හේතුවක් තියෙනවා ඒ සංකල්ප සාමාන්‍ය පෙළට උගන්වන්න නැහැ පෘෂ්ඨික ආතතිය සර්ෆේස් ටෙන්ෂන් කියලා සිද්ධියක් තියෙනවා සාමාන්‍ය පෙළට ඒක හාන් කවිසියක්වත් උගන්වන්න නැහැ පෘෂ්ඨික ආතතිය කියන සංකල්පය හරි ওই සමහර බරාඩු සත්තුන්ට වතුර මෙමෙ එල්ලිලා ඉන්න පුළුවන් අපිට එල්ලිලා ඉන්න පුළුවන් ද වතුරේ බෑනේ වතුර මතු පිට මෙමෙ එල්ලිලා ඉන්න පුළුවන් පෘෂ්ඨික ආතතිය කියන සංකල්පයක් තියෙනවා ඒක සාමාන්‍ය පෙළ ළමයිට නැත උසස් පෙළ භෞතික විද්‍යාවේ තමයි මේ සංකල්පය උගන්වන්නේ කෙසේ වෙතත් ඔය කතන්දරය නිසා දැන් වැහි බින්දුවක් මෙහෙම වැටෙනකොට වැහි බින්දු තියෙන්නේ වතුර බින්දු වැටෙනකොට වැහි බින්දුව ළමයේ සමහරට අහන ප්‍රශ්න කොටුවට වැටෙන්නේ නැත්තේ ඇයි වැහි බින්දු කොටුවට වැටෙන වැහි බින්දු වැටෙන්නේ මෙහෙමනේ නේද නිකන් තරුව වගේ වැටෙන්නේ එහෙම වැටෙන්නේ නැහැ නේ ඒකටත් හේතුව පෘෂ්ඨික ආතතිය සංකල්පයෙන් තමයි පැහැදිලි කරන්නේ නමුත් ඒ සංකල්ප සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ගොඩක් එහා හරිද ඒ කියන්නේ භෞතික විද්‍යාව පරතරට يعني උසස් පෙළ ඉගෙන ගන්නකොට ඔක කියලා දෙනවා රයිට් එසත් එක පැත්තක් දාන්නකො දැන් මෙහෙම තියුවම ළමයි ඔන්න දැන් මට කියන්න මෙන්න මෙතන මොනවද තියෙන්නේ මොනවද උත්තර තියෙන්නේ ඈ මොනවද වාතය 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 ඈ හා රික්තයක් රික්තකේ නෙමෙයි මොකද්ද රික්තයක් ඇයි ඉතින් පුතේ මේකේ සම්පූර්ණයෙන්ම එක වායු බුබුලක්වත් නැති වෙන්න පුරවලා නේද මං අනිත් පැත්ත ඇරෙව්වේ දැන් වාතයට යන්න විදියක් නෑ එහෙනම් මෙතන කිසිවක් නෑ මෙතන තියෙන රික්තයක් රික්තකයක් තියෙන රික්තක තියෙන මොනවද රික්තක තියෙන්නේ කොහෙද ශාක සෛලවලනේ මෙතන තියෙන රික්තය හරිද රික්තයක් තියෙන මේ රික්තයට කියන්නේ ටොරිසෙල්ලි රික්තය ටොරිසෙල්ලිගේ රික්තය හරිද ටොරිසෙල්ලි රික්තය කියලා කියන්නේ හරි දැන් මෙහෙම අහගන්න දැන් අහගන්න අහගන්න දැන් ඔයා හිතන්න ටොරිසෙල්ලි මේක කරේ වෙරළේ මූදු වෙරළ ඉඳන් වැඩේ කරන්නේ හරිද මූදු වෙරළ හරි වැඩේ කරනවා කියන්නේ මේක ළමයිටදී වැඩේ කරනකෝ වෙනවනේ මතක් වෙන්නේ හරි හරි ඔව් ඒක තමයි හරි ආගන්න දැන් මූදු වෙරළේ මම මූදු වෙරළේ මේ වැඩේ කර කර ඉන්නේ හරිද මේක දැන් තියෙනවා නලය අල්ලගෙන ඉන්නවා එතකොට ළමයි මූදු වෙරළදි මේක සෙන්ටිමීටර් 76ක් උසට මෙන්න මෙතන ඉඳලා මේ මෙන්න මේ මේකේ රසදිය තියෙන ලයින් එකේ ඉඳලා සෙන්ටිමීටර් 76ක් උසට රඳවා ගන්නට පුළුවන් අහගන්න කතා කරන්න එපා තේරෙන්න ඊට පස්සේ මල මෙලව ඉලව්වා සෙන්ටිමීටර් 76ක් උසට මේක තියෙන බයින්නේ කවුද මේ 76ක් උසට මේක ඇතුළට තල්ලු කරන් ඉන්නේ වායුගෝලීය පීඩනය මේ වායුගෝලීය පීඩනයට පුළුවන් රසදිය කඳක් සෙන්ටිමීටර් 76ක් උසට නලයක් දිගේ තල්ලු කරගෙන ඉන්න. එතකොට මෙන්න මෙතන මේ එළියෙන් අහගන්න. මේ එළියෙන් ඇති කරන පීඩනය වායුගෝලීය පීඩන නිසා තමයි රසදිය කඳ 76ක් උසට මෙහෙම ඉහළට නැගලා තියෙන්නේ. හරිද? දැන් මම මේකත් උස්සගෙන. හරිද? මොකද්ද? මේකට මොකද්ද කියන්නේ? රසදිය වායු පීඩන මානය. මේකත් උස්සගෙන දැන් කඳක් නගිනු. පැහැදිලිද කන්දක් නගිනව මට කියන්න කන්දක් නගිනකොට මේ 76 ඔහොමම තියේද වැඩි වෙයිද අඩු වෙයිද ඈ අඩු වෙනවා ඇයි කන්දක් නගින නගින මෙතන තියෙන පීඩනය අඩු වෙනවා පීඩනය අඩු වෙනකොට මෙච්චර උසට අල්ලන් ඉන්න බෑ බහිනව එවරස් කන්ද මුදුනට නැග්ගම පොතේ තියෙන්නේ සෙන්ටිමීටර් 24යි එවරස් කන්ද නැග්ගම මේක මේ 76ක් උසට නෑ 24යි අල්ල ගන්න පුළුවන් ඒ කියන්නේ කන්ද උඩ පීඩනය අඩුයි එහෙනම් දැන් මට අපේ ළමයි කියන්න මේ කතා කරන්නේ ළමයි කියන්න මට එහෙනම් ළමයි මේ රසදිය කඳේ උස මේ රසදිය කඳේ උස වායුගෝලීය පීඩනය පිළිබඳ මිනුමක්ද නැද්ද මේ රසදිය කඳේ උස වායුගෝලීය පීඩනය පිළිබඳ මිනුමක්ද නැද්ද මිනුමක්
පීඩනය වැඩි නම් උස වැඩි. පීඩනය අඩු නම් උස අඩුයි. එහෙනම් වායුගෝලීය පීඩනය මේක උසෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලිද මං කියන කාරණේ? වායුගෝලීය පීඩනය මේ රසදිය කන්දේ උසට අනුව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම ප්‍රකාශ කරනවා. එහෙනම් මුහුදු මට වායුගෝලීය පීඩනය කීයද? කීයද? සෙන්ටිමීටර් රසදිය කීයද? 76. මෙහෙම කියන මේ තියෙන වායුගෝලීය පීඩනය ප්‍රකාශ කරන්න පුළුවන් ඒකකයක්. රසදිය සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් රසදිය 76. මේක මිලිමීටර් වලින් කියන්නේ. ඇයි ළමයි සෙන්ටිමීටර් මිලිමීටර් 10යි. එහෙනම් 860 මිලිමීටර් වලින් කියන්නත් පුළුවන්. රසදිය මිලිමීටර්. රසදිය සෙන්ටිමීටර්. හරි? නෝක තමයි. එතකොට රොල්සෙල්ලි කරපු පරීක්ෂණය මේ හදපු උපකරණයා කියනවා. හරි මේ උස තමයි පීඩනයට බලපාන. එහෙනම් මේ උස අනුව පීඩනය ප්‍රකාශ කරන්න පුළුවන්. උස අඩු නම් පීඩනය අඩුයි. උස වැඩි නම් පීඩනය එච්චරයි මහලුක දෙයක් නැහැ. ඔකේ හරි. ඉතින් අපි ඉස්සල්ලාම මේ ටොරිසෙල්ලි ලිව්වා නේද? ඔයගොල්ලෝ නම ලිව්වානේ. ඔහු ඒ සඳහා භාවිත කළ උපකරණයේ පහත දැක්වේ මෙම උපකරණයේ නම කුමදාල යන රසදිය වායු පීඩන මානය. රසදිය වායු පීඩන මානය. රසදිය වායු පීඩන මානය. රසදිය වායු පීඩන මානය. දැන් අපි මේකේ කොටස් පොඩ්ඩක් නම් කරමු. මෙතෙන්ට දාන රික්තය ඕනන් ටොරිසෙල්ලි රික්තය කිව්වත් ප්‍රශ්නයක් නෑ. මේ තියෙන රසදිය මේක සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරයේ ඉස්කෝලේක විද්‍යාගාරයේ කරන්න බෑ. හේතුව රසදිය ඔච්චර අපි ගාව නෑ. රසදිය පට්ට ගණන් සාමාන්‍යයෙන් මේ වගේ බෝතලෙකින් ගත්ත එකක්වත් ඕනේ ඔක කරන්න. මේ වගේ බෝතලෙකින් ගන්න ලක්ෂ එකමාරක් විතර වෙයි. පට්ට ගණන් ඈ සාමාන්‍ය ඔක්. ඉස්කෝලේක සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ ඒ කියන්නේ A level විද්‍යාව නැති පාසලක රසදිය එච්චර නැහැ. පන්නිපිටිය ධර්මපාලේ මම ඉගෙන ගත්තේ A level අපේ පන්නිපිටිය ධර්මපාලේ ෆිසික්ස් ලැබ් එකේ ගැලුම් ගණන් තියෙනවා රසදිය. මට මතකයි අපි ඉගෙන ගන්න කාලේ ගැලුම් දෙකක් දුකුත් තිබුණා රසදිය. බඩු දිනු ඇති වෙන්නේ. හරිද? හැබැයි මොන විද්‍යාගාරේද? උසස් පෙළ භෞතික විද්‍යාගාරය. සාමාන්‍ය පෙළ විද්‍යාගාරවල නැහැ. හරිද? උසස් පෙළ භෞතික විද්‍යාගාරයේ තියෙනවා බඩු. ඒ කියන්නේ උසස් පෙළ විද්‍යාංශයේ තියෙන ඉස්කෝලේක මේක තියෙනවා. කරන්න පුළුවන්. කරලා බලන්න පුළුවන්. ඈ? ඈ? වික්‍රීති රසදිය පල්ලෙහාට බැස්සම මේක සම්පූර්ණ රසදියනේ තිබුණේ. ඒ ටික පල්ලෙහාට බහිනවනේ. එතකොට වාතය ඇතුළු වෙන්න chance එකක් දුන්නොද ම? දුන්නද නැද්ද? දැන් මෙහෙම මම මේක ඇතුළට ඔබලානේ අතාරින්. එතකොට වාතයට යන්න පුළුවන්ද කියන ඇතුළට? බෑනේ. ඒක තමයි රික්කයක්. තේරුණා? වාතයට නෑ. මේක අස්සට දාලානේ මං අතාරින්. ඈ? ඔව් යනවනේ එන්න. ඉතින් වායුගෝලයට දා පුළුවන් උස තමයි තල්ලු කරන් ඉන්නේ. තේරුණා? හරි. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට්. දැන් අහගන්න. දැන් අපි ඔයගොල්ලෝ මේක ලකුණු කරාද? මේ උස දාන්න 76 කියලා. 76 සෙන්ටිමීටර්. ඊළඟට මෙන්න මෙතන ඔයා ලකුණු කරන්න මෙන්න මෙතන. මම වෙන පාටක් ගන්නම්. මෙන්න මෙතන ලකුණු කරන්න A කියලා. මෙන්න මෙතන ලකුණු කරන්න B කියලා. මේ හරියට මේ මට්ටමේ ලක්ෂ දෙක තියෙන්න ඕනේ. මේක A මේක B. AB. AB. හරි. දැන් එහා පැත්ත පෙන්නන්න. මම දැන් මේක වැඩ කරන විදිය කියන්න ඕනේ. උපකරණයේ ක්‍රියා කරන විදිය ලියන්න ඕනේ. ආලියන්. ලියන්. මේක වැඩ කරන විදිය ලියමු. රසදිය අඩංගු නලයට පිටතින් ලියන්න. රසදිය අඩංගු නලයට පිටතින්. රසදිය අඩංගු නලයට පිටතින්. රසදිය අඩංගු නලයට පිටතින්. පවතින රසදිය මත. රසදිය අඩංගු නලයට පිටතින් පවතින රසදිය මත. රසදිය අඩංගු නලයට පිටතින් පවතින රසදිය මත. ඇතිවන වායුගෝලීය පීඩනය මගින්. ඇතිවන වායුගෝලීය පීඩනය මගින්.
ඇතිවන වායුගෝලීය පීඩනය මගින් ඇතිවන වායුගෝලීය පීඩනය මගින් නලය තුල සෙන්ටිමීටර් 76ක් උසට නලය තුල සෙන්ටිමීටර් 76ක් උසට රසදිය කඳ රඳවා තබා ගනි රසදිය කඳ රඳවා තබා ගනි රසදිය කඳ රඳවා තබා ගනි වායුගෝලීය පීඩනය අඩුවන විට ඒ කියන්නේ කන්දක් මුදුනට වගේ ගිහිල්ලා කරොත් ඈ වායුගෝලීය පීඩනය අඩුවන විට වායුගෝලීය පීඩනය අඩුවන විට රසදිය කඳේ සිරස් උසද වායුගෝලීය පීඩනය අඩුවන විට රසදිය කඳේ සිරස් උසද රසදිය කඳේ සිරස් උසද අඩුවේ වායු පීඩනය අඩුවන විට රසදිය කඳේ සිරස් උස 76ට වඩා අඩු වෙනවා ඈ සිරස් උසද අඩුවේ රසදිය කඳේ සිරස් උසද අඩුවේ සිරස් උස ඈ කෙලින් උස ඇල උස නෙමෙයි කෙලින් උස සිරස් උසද අඩුවේ හරිද මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ මේකෙන් අපිට තේරෙන්නේ මින් පැහැදිලි වන්නේ රසදිය කඳේ සිරස් රසදිය කඳේ සිරස් උස කියන්නේ කෙලින් උස රසදිය කඳේ සිරස් උස මින් පැහැදිලි වන්නේ රසදිය කඳේ සිරස් උස වායුගෝලීය පීඩනයට අනුරූප බවයි වායුගෝලීය පීඩනයට අනුරූප බවයි රසදිය කඳේ සිරස් උස වායුගෝලීය පීඩනයට අනුරූප බවයි ඒ කියන්නේ වායුගෝලීය පීඩනය අඩු නම් මේ උස අඩුයි වායුගෝලීය පීඩනය වැඩි නම් මේ උස වැඩි හරි එම නිසා රසදිය කඳේ සිරස් උස ඇසුරෙන් රසදිය කඳේ සිරස් උස ඇසුරෙන් රසදිය කඳේ සිරස් උස ඇසුරෙන් වායුගෝලීය පීඩනය ප්‍රකාශ කළ හැකි බව වායුගෝලීය පීඩනය ප්‍රකාශ කළ හැකි බව ටොරිසෙල්ලි පෙන්වා දෙන ලදී ටොරිසෙල්ලි පෙන්වා දෙන ලදී ටොරිසෙල්ලි පෙන්වා දෙන ලදී ළමයි දැන් අපි මෙහෙම දෙයක් කරමු මේ බලන්න මේ ඔය ඔය රූපේ තියෙන පැත්තට පෙල්ලන්න ආයි ඒ රූපේ තියෙන පැත්තේ ඒ රූපේ ගාව පොඩි ඉඩක් තියෙනවා දෙපැත්තෙම රූපේ ගාව පොඩි ඉඩක් තියෙනවා දෙපැත්තෙම නේද ඔබට කැමති පැත්තක් තෝරගන්න පුළුවන් අපි මෙන්න මේම දෙයක් මම ලියනවා ඔබට කැමති පැත්ත ඔබ මේක නම් කරද්දි ගියපු ඉඩ අනුව ගන්න මම මෙන්න මේම ලියනවා හරි ඒ ස්ථානයේ පීඩනය ඒ ස්ථානයේ පීඩනය සමානයි මොකක්ද ඒ ස්ථානයේ පීඩනය සමානයි වායුගෝලීය මේ ඒ මත ක්‍රියාත්මක වෙන්නේ වායුගෝලීය පීඩනය අපි ඕනම මේ පෙන්නම් වායුගෝලීය පීඩනය ඒකත් පෙන්නන්නකෝ ඒ ස්ථානයේ පීඩනය සමානයි වායුගෝලීය පීඩනය ඒ ස්ථානයේ පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනය ඊළඟට B ස්ථානයේ පීඩනය මේ B කියන තැන පීඩනය ඇති වෙන්නේ වායුගෝලයෙන් නෙමෙයි ඒක සංවෘතයිනේ වැහිලා තියෙන තැනක් එතන B ස්ථානයේ පීඩනය ඇති වෙන්නේ රසදිය කඳ මගින් මෙන්න මේ 76ක් උසට තියෙන රසදිය කඳ මගින් තමයි B ස්ථානයේ පීඩනය ඇති වෙන්නේ ආගෙන ලියන්න නිකන් ලියන්නම් වාලේ ලියන්න එපා A කියන තැන බලපාන්නේ වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන නිසා වායුගෝලීය පීඩනය බී කියන තැන වායුගෝලයේ නිරාවරණය වෙලා නැහනේ ඒක තියෙන්නේ බටේ ඇතුලේ එතකොට එතෙන්ට බලපාන්නේ වායුගෝලීය පීඩනය නෙමෙයි මෙන්න මෙච්චර උස රසදිය කඳ මගින් මෙතන ඇති කරන පීඩනය හරිද එතන බී ස්ථානයේ පීඩනය සමානයි 76ක් සෙන්ටිමීටර් උස
රස දිය කඳ මගින් ඇති කරන පීඩනය. බී ස්ථානයේ පීඩනය සෙන්ටිමීටර් 76ක් උස රස දිය කඳ මගින් ඇති කරන පීඩනය තමයි බී තැන පීඩනය. බී ස්ථානයේ පීඩනය. නමුත් ඒ හා බී එකම මට්ටමේ නිසා ආගන්න ඔය ඒ හා බී එකම මට්ටමේ නිතින් එහෙනම් මෙතන පීඩනය මෙතන පීඩනයට සමානයි. ඒහි පීඩනය සමානයි බීහි පීඩනයට. ඒහි පීඩනය සමානයි බීහි පීඩනයට. ඒ කියන්නේ එළියේ පීඩනය මෙන්න මේ වායුගෝලයේ පීඩනය මෙතන පීඩනයට සමානයි. හරි, දැන් ආගන්න. ලියලි ඉවර නම් ආගන්න. පුතේ, බී වල පීඩනය අපිට හොයන්න බැරිද? බී කියන තැන පීඩනය ගණනය කරන්න බැරිද පුළුවන්? මොකක් දාන සූත්‍රය අද්ද කියලා දුන්න මොකද්ද? එච් රෝජී නේ, ද්‍රව පීඩනය සමානයි එච් රෝජී. උසක් තියෙනවා, රසදියවල ඝනත්වයක් තියෙනවා, ජී තියෙනවා. ඒක දාලා මෙතන පීඩනය හොයපු ගමන් ඒ පීඩනය මෙතන පීඩනයට සමානයි. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය නම් පැස්කල් වලින් කියන්නත් මේකෙන් පුළුවන්. පැහැදිලි කියන කාරණේ ගණනය කරලා කියන්න පුළුවන්. ඔබට මතක ආය නම් කීයද ආවේ? 76ක් උස රසදිය කඳක් මගින් නැති කරන පීඩනය ඔයගොල්ලෝ හෙව්වා 103,360. එහෙනම් වායුගෝලීය පීඩනය පැස්කල් වලින් කීයද? 103,360 කියලා ගණනය කළාම කියන්න පුළුවන්. හරිද? ඒ වල පීඩනය බී වල පීඩනය ඊ පීඩනය සමානයි එච් රෝ ජී. ඔතන කියලා ලිව්වම ඇති. මොකද එච් රෝ ජී වලින් ඔක හොයන්න අපි හෙව්වා නේද කලින්? කලින් හෙව්වානේ, ගාන හදුවානේ. ඕන ඉතින් ආයි ඔතන හදලා ගන්න. 76 බෙදීම 100 වැඩි කිරීම 13,600, වැඩි කිරීම 10 සමාන 103,360 පැස්කල්. එම නිසා වායුගෝලීය පීඩනය සමාන 103,360 පැස්කල්. මොකද බී වල පීඩනය ඒ වල පීඩනයට සමාන. ඔන්න ඔතන හදලා ගල් හදමු. ඊට මාදිද? ඒ කියන්නේ මේ ටොරිසෙල්ලිගේ පීඩන මානෙන් ඕනනම් පැස්කල් වලින් උනත් ගාණක් හදලා පීඩනය කීයද කියලා හොයාගන්න පුළුවන්. උසෙන් පීඩනය කියන්නත් පුළුවන්. නැත්තම් ගාණ හදලා පැස්කල් වලින් කියන්නත් පුළුවන්. හරි, දැන් ආගන්න. මේ දැන් ළමයි අපිට යහ පැත්තේ තියෙනවා, යහ පැත්තට ගන්න. දැන් 42 රසදිය වායු පීඩන මානය මගින් පීඩනය මැනීමේදී ඒ සඳහා භාවිතා කළ හැකි ඒකක මොනවාද? ඉතින් මේකෙන් ළමයි අහගන්න, මේකෙන් පීඩනය ප්‍රකාශ කරන්නේ උස අණු. උසෙන් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට අපිට ඒකක දෙකක් තියෙන රූල් දෙකක් තියලා තියෙනවා. පළවෙනි රූල් ලියන්න CM HG. මොකද්ද මේක කියවන්නේ? කොහමද? රසදිය සෙන්ටිමීටර් වලින් වායුගෝලීය පීඩනය ප්‍රකාශ කරන්න පුළුවන්. නැත්නම් mm hg අපි කියනවා රසදිය මිලි මීටර්. ඔන්න ළමයි ඒකක දෙක. මේකේ උස අණුව කීයද? ඒකේ උස
ඔන්න දැන් පීඩනේ රස දෙ සෙන්ටිමීටර මෙච්චරයි. දැන් පීඩනේ රස දෙ සෙන්ටිමීටර මෙච්චරයි කියලා රස දිය සෙන්ටිමීටර වලින් කියන්න පුළුවන්. පීඩනේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඔන්න ඒකක දෙක. හරි? ඔන්න සිංගල් නුත් ලියා ගන්න කියවන විදිය. ඊට පස්සේ 43 අහනවා. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රස දිය සෙන්ටිමීටර වලින් කීයද? 76යි. 76යි සෙන්ටිමීටර Hg. 76යි සෙන්ටිමීටර Hg. 44 නලය බාන්න. දැන් තව චුට්ටක් ඒ මේ ටිකක් අහනවා ඈ. අපි ඒක දැන් ඉගෙන ගන්න යන්. මේවා පොතේ නෑ, නමුත් විභාග වලට අහලා තියෙනවා. එවරස් කඳ මුදුන බලන්න. මේ බලා ගන්න. දැන් ඔයා හිතන්න ඔන්න ළමයි ඔයා දැන් මුහුදු මට්ටමේ ඉන්නේ. හරිද? මුහුදු වෙල්ලේ ඉන්නේ. මෙන්න ඔයාගේ මොකද්ද? රසදිය වායු පීඩන මානය මෙන්න. හරිද? කීයක් උසට තියෙනවද? තියෙනවා. ඔයාගේ අතින් මේක පොඩ්ඩක් ඇල වෙනවා. මේක පොඩ්ඩක් මොකක් වෙනවද? ඇල වෙනවා. බටේ ඇල වෙනවා. ආ ආ මේ ඇලුණා. අහගන්න 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 අහගන්න. දැන් ඇලුණයි මේ අහගන්න. ඉතින් මේ දැන් දැන් මම මෙහෙම රසදිය මේ මානේ තියාගෙන ඉන්නවා. මේ මාර්ක් ඕක් වෙලා ඇලවෙනවා. දැන් මේක ඇලුණයි කියලා දැන් මේ මේ තියන්නේ එක මෙහෙම තියන් ඉන්න එක ඊයේ තිබුණේ 70. ආයේ මේ දැන් මෙහෙම ඇලුණයි කියලා වායුගෝලීය පීඩනය වෙනස් වෙනවද? දැන් මේක ඇලුණයි කියලා වායුගෝලීය පීඩනය වෙනස් වෙනවද? මුහුදු වෙරළේ නෑනේ. ඒක බලපාන්නේ තියෙන වායු කඳේ බරනේ. එහෙනම් මේක ඇලුණයි කියලා පීඩනය වෙනස් වෙන්නේ නැත්තම් හරිද? පීඩනය කෙරී බලපාන්නේ ඇලවුසද සිරස් උසද? සිරස් උස. එතකොට මේක මෙහෙම ඇලුණොත් ඒ සිරස් උස කීයේ තියෙනවද? 76 තියෙනවනේ. හැබැයි මේ දිග එතකොට සිරස් උස 76 තියෙනනම් මේ රසදිය කඳේ දිග වැඩි වෙන්නේ නැපේ. මං කියන කාරණේ පෑදෙල්ල. හැබැයි ඇලුණයි කියලා 76 එම තමයි තියෙන්නේ. තේරුණාද ඒක? ඊළඟට මේ බටේ ඔහම තියෙන බටේ මං චුට්ටක් ඇතුළට එබුවයි කියලා. නැත්නම් චුට්ටක් උඩට ගත්තයි කියලා. උස වෙනස් වෙනවද 76ම? 76මයි. ඇයි ඒ? වායු ගෝලීය පීඩනය වෙනස් වෙන්නේ නැත්නම් සිරස් උස වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? අන්න එහෙම හිතන්න. විභාගෙදී ඇහුවොත් එමෙ ඇල කරයි කියයි, ඇතුළට එබුවයි කියයි. හරිද? ඈ? ඕ. ආයේ එළියට ගත්තයි කියයි. ලයි ඒවට අහු වෙන්න එපා. තේරුණාද? දැන් ඒව තමයි මේ අහන්නේ ගන්න. මොකද කියන්නේ? අපි කරනවා නලය භාජනයේ අහන්නේ. නලය භාජනයේ අඩංගු රසදිය තුල පදා ගිල්ලුව වෙනස් වෙන්නේ යන සිරස්. හැබැයි කෙනෙක් තමයි බලන්න. සිරස් උස සෙන්ටිමීටර 76ම පවතී. සිරස් උස සෙන්ටිමීටර 76ම පවතී. සිරස් උස සෙන්ටිමීටර 76ම පවතී. ඊළඟට අහනවා නලය ආනත කළහොත් රසදිය කඳේ උසට කුමක් සිදුවේද? ආ නලය ඇල කරොත් ඒත් ඒත් ආ කියන්න. ඒත් මොකද වෙන්නේ? දැන් මෙහෙමනේ තියෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම ඇල කරා. එතකොට ඒ අහගන්න කරුණාකරලා මේ මෙන්න. එතකොට මෙන්න මේ උස. මේ උස මොකද්ද? මේ උස මොකද්ද? සිරස් උස. ඒක කීයද තියෙන්නේ? 76. එතන ඒක 76 නම් මේක විකර්ණයේ වගේනේ තියෙන්නේ නේද? එතකොට මේ දුර ටිකක් වැඩි වෙනවා. නමුත් සිරස් උස නම් වෙනස් වෙන්නේ නැහැ. සිරස් උස කියන්නේ මේ උස ඈ. ආ. ඉතින් අපි ලේන ඇල කරා මොකද වෙන්නේ කියලා. සිරස් උස 76 පවතින අතර. සිරස් උස 76 පවතින අතර. සිරස් උස 76 පවතින අතර. රසදිය කඳේ දිග තරමක් වැඩි වේ. තරමක් වැඩි වෙන්නේ අර එක විකර්ණයේ වගේ තියෙන නිසා. රසදිය කඳේ දිග තරමක් වැඩි වේ. හැබැයි සිරස් උස 76යි ඈ. රසදිය කඳේ දිග තරමක් වැඩි වේ. ඊළඟට 46. මුහුදු මට්ටමේදී වායු ගෝලීය පීඩනයේ පැස්කල් වලින් කීයද? කීයද? දැන් ඔබ හැදුවා දැන් 3 4 පාරක් ලිව්වා. දැන් නම් මතක තියෙනවනේ කීයද? 103,360 පැස්කල්. 103,360 පැස්කල්.
ඊළඟට ඔය ඊළඟ ගාන අපේ ළමයි තනියෙන් හදන්න අවශ්‍යයි. ආ. එච්රෝජී දැම්ම ගාන ඇදුවා. හදන්න. දැන් අහනවා එවරස් කන්ද මුදුන්ට ගියාම ඕක 24ට බහිනවා ලුස. එතකොට පීඩනේ කීයද කියලා අහන්න. එතකොට පීඩනේ වань ඉතින් එච්රෝජී දාලා ගාන හදලා බලන්න කීයද පීඩනේ එන්නේ කියලා. රසදියවල ඝනත්වය කීයද? 13600යි. උස ජී 10යි. ගාන හදන්න. හතලි සත්වෙනි ගාන දැන් යන්නේ. ඒක හදපු ළමයි. ඊළඟ එකත් ට්‍රයි කරන්න. ඊළඟ එකත් ට්‍රයි කරන්න. දැන් හදන්න කම්මැලි වෙන්න වැඩේට එන්න ඕනේ. හරියට හදන්න ඕනේ. අපි පැය 3යි ක්ලාස් එක යන්නේ. ඒකිනු විනාඩි 10ක් 15ක් දෙනවා විවේක. එතකොට පැය 3ට අඩු කාලයක් අපි ක්ලාස් එක කරන්නේ. ඒ කාලේ හොඳට ඇදුවද ගාන සුරු කරා කියන්නේ 24000 34000 ආවද ඒක හැමෝටම. එනම් දැන් බලන්න 1,60,000 එක එවරස් කන්ද මුද්දේ 34000 ආවනේ 34000. කොහමද හදන්න බැරි අය ඉන්නවද? ද්‍රව මේ ද්‍රව පීඩනය සමානයි H රෝ G. මෙතෙන්ට එන්නේ 24 බෙදීම 100. මෙතෙන්ට එන්නේ 13600. මෙතෙන්ට එන්නේ 10. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණාම ඔයගොල්ලෝ හදලා බලන්න 34000යි පැස්කල්. එවරස් කඩ මුදුනේ පීඩනය 34000යි පැස්කල්. බැහැලානේ ලක්ෂ ගානක් තිබුණා මුහුදු වෙරළේදී නා කන්ද නගින් නගින්න බැහැලා. වැරදිද? දෙන්නේ ආවිසි පහ සුළු කරා මෙනවා මේ ගාන. හරිද? හැමෝටම 34000. එනං හරිනේ. හැමෝම සුළු කරා නම් මම සුළු කරන්න ඕනේ නෑනේ. ඊළඟට ඔන්න ඊළඟ එක විනාඩි දෙනවා. මෙහන් අවංකව වැඩේට බහැලා මට ඔක හදලා දෙන්න පුළුවන් නම් විනාඩි කීපයක් දෙන්නම්. එකයි 9 කාල වෙනකන් ටයිම් එක දෙනවා. වල් බූත කතා කරන්නේ නැතුව බහැලා ඕකට කිමිදිලා ඕක එන තොරතුරු ඔයලා මට හදලා ඊළංගාන මේ අහන්න කියලා ට්‍රයි කරන්න බලන්න. ප්‍රශ්නේ හොඳට කියවලා අන්න කොහොමද හදන්නේ? මම මුකුත් කියන්නේ නැහැ. ඔබට දෙනවා. ඇදුවද? නැහැ. කවුරු හරි ඇදුවා. ජලේ ගන්න දිල් නැද්ද ඒක? ජලේ ඝනත්වයේ ජලයේ ඝනත්වය 10යි, ගුරුත්වාකර්ෂණය 10යි.
හදුවද? හදුවා. කී දෙන්නේ? දෙන්නේ. මීටර් 10.3 3 3 6. තවද ඒක? නැහ. 6යි ගාන කාට ළමයි දෙන්නේ? ඔයාට තව 10 දෙන්නෙකුට ඇවිල්ලා තියෙනවා. ඕ අනිත් අය තාම හදනවා. කමන්නේ. දැන් ඕක හරි, ඒක තමයි උත්තරේ. ඒක තමයි උත්තරේ. හදන විදිය හැදුවේ නැත්තම් තමයි වෙන්නේ. ඉතින් ඕක මාකු කතන්දරයක් නෙමෙයි. ඒක බඩක් හිතන්න තමයි අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්න ඉස්සෙල්ලා මං කියවන්නම්. රසදිය වායු පීඩන මානය අහගන්න. දැන් කරා හෝ නැතාව අහගන්න. රසදිය වෙනුවට ජලය යොදා ගත්තේ නම් මුහුදු මට්ටමේදී කොච්චර උසට මේ වතුර කඳ හිටිනවද කියලායි අහන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා, අපේ ළමයි දන්නවා රසදිය මේ මොකද්ද මුහුදු මට්ටමේදී පීඩනේ 1,3,360යි පැස්කල්නේ. එතකොට මුහුදු මට්ටමේදී පීඩනේවා දන්නවා, අහගන්න. පැස්කල් වලින් දන්නවා පීඩනය. පීඩනය සමානයි මොකද්ද? h rho d. එතන මුහුදු මට්ටමේදී පීඩනය මේක බව දැන් හතර පහ පාරක්ම ලියුවානේ ඔන්න පීඩනය. හැබැයි දැන් දාලා තියෙන්නේ රසදිය නෙමෙයි ජලය. එතකොට අපිට අහන්නේ ජලය දැම්මොත් උස කීයද කියලා. එතකොට අපි 1,3,360 සමානයි h, මේ h නේ අහන්නේ. එතකොට දැන් දාලා තියෙන ජලය නම් ඝනත්වය කීයද? 1000යි. ගුරුත්ව ත්වරණය 10යි. එතකොට මෙතන එනවා 10,000යි. එතකොට h කියන එක අපිට ලබා ගන්න පුළුවන් 1,3,360 බෙදන්න ඕනේ 10,000ෙන්. 10,000ෙන් බෙදනවා කියන්නේ දශම දිත 4ක් ඉස්සරහට එනවයි කියන එක. එතකොට උත්තර එනවා 10.3366 මීටර්. ඒ කියන්නේ මොකද්ද? ආ ඔයා රසදිය වෙනුවට ඔය වායු පීඩන මානය හදන්න වතුර යොදා ගත්තා නම්, අහගන්න ඉස්සෙල්ලා, රසදිය වෙනුවට වතුර යොදා ගත්තා නම් කොච්චර උස වටයක් ඕනෙද? කොච්චර උස වටයක් ඕනෙද? මීටර් 10ක් කියන්නේ පොල් ගහක් විතර උසයි. පෑදෙල දොර ඉතර බටයක් තියාගෙන රසදිය පීඩන මානයක් කරන්න පුළුවන්ද? උසමයි ඉන්න පුළුවන්ද? බෑ. ඒක නිසා තමයි සුපිරිම හොඳම ද්‍රවය කවුද? රසදිය. ඒ කියන්නේ ඇයි රසදිය ගන්න? ඇයි ලෝකයේ තියෙන ඝනත්වයෙන් වැඩිම ද්‍රවයක් තමයි රසදිය. ඒතර ඝනත්වයෙන් වැඩි ද්‍රවයක් ගත්තොත් අච්චර උසට යන්නේ නැහැ. කීයද හිටියේ? 76යි. වතුර දාගත්තොත් ළමයි පොල් තේ දැම්මොත් ඊටත් වඩා උසට යනවා. මොකද පොල් තෙල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. එතකොට ඝනත්වය අඩුවෙන්න ද්‍රව කඳ ගොඩාක් ඉහළට යනවා. ඒ නිසා වතුර යොදා ගන්න නැත්තේ ඒකයි. දැන් ළමයි කල්පනා කරනවා, දැන් ළමයි කිතන්න පුළුවන්. ඒ නිසා රසදිය ඔච්චර ගන්න වතුර දාලා හදන්න. වතුර දාලා හදුවොත් ඉනිමක් ගන්න වෙනවා. රීඩින් එක ගන්න. එච්චර උසට හිටිනවා වතුර. පෑදිල ඔබට කියන කාරණේ. ඔක හදා ගන්න. මීටර් 10යි ගානක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙකුත් උස මීටර් එක අමාරයි. ඒක හිතන්නකෝ, සාමාන්‍ය සයිස් එකේ පොල් ගහක් විතර උසට යනවා මේක. 10ක් මීටර් 10ක්. හරිද? ඉනිමකක් තියලා තමයි බලන්න වෙන්නේ පීඩනය කීයද කියලා. දැන් නිකයි හිතන්නකො, මේක මේ 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 මෙතන ඉඳලා උස තියෙන්නේ, බිත්තියක උස තියෙන්නේ, මිනිස්සෙක් වගේ දෙගුණයකට නේ හදලා තියෙන්නේ. ඒ වගේ පස් ගුණයක් හිතන්නකො. ඒ කියන්නේ අපේ ගෙදරට වඩා උසයි. මේ ගෙදර තියෙනවනේ 1යි 2යි 3යි. හිතන්නකො සයිස් එක. එතකොට කොච්චර උසට හිටිනවද කියලා මේ. හරි දාලා හරියන්නේ. පහත දැක්වෙන උපකරණය කුමක්ද? මොකද්ද මේ උපකරණය? මේ දින නිර්ද්‍රව වායු පීඩන මානය ලියන්න. මේකත් ඉවර ගන්න පුළුවන් වෙයිනි, පොඩි වෙලාවයිනි තියෙනවා. ඇති ඇති නිර්ද්‍රව වායු පීඩන මානය. දැන් ළමයි මේ රසදිය කඳකුත් උස්සගෙන තැනින් තැනට පීඩනය මයින් යන්න බෑනේ. අලි බටේකුත් උස්සගෙන පුළුවන්ද? හැදුවා විද්‍යාඥයෝ මල කරදරය රසදිය උසයි අනේක. හැදුවා රසදිය ද්‍රව නැති, ද්‍රවයක් නැති ඕන තැනකට අරන් ගිහලා පීඩනය බලන්න පුළුවන් නිද්‍රව වායු පීඩන මානය. මේ තියෙන එක ඇත්ත එකක්. මේ තියෙන නිද්‍රව වායු පීඩන මානය ඒක ඇතුලේ තියෙනවා. ඔබට පේනවත් දන්න මෙන්න මේ රිදී පාටට හුරු නිකන් රවුම් රවුම් නිකන් රවුමක් වගේ එකක් පේනවද ඇතුලේ? මේක ඇතුලේ තියෙනවා ළමයි. ඉතාම තුනී තහඩු වලින් හදපු කුටීරයක් තියෙනවා, කුහරයක් තියෙනවා. හරි, ඒකෙන් තමයි මේක වැඩ කරන්නේ. හරි, මේ තියෙන ඇත්තම එකක්. අපි බලමු ඒක වැඩ කරන විදිය. මෙන්න මෙම වැඩ කරන්නේ. බලා ගන්න, මේ මෙතන තියෙන කුහරය තියෙනවා. ඔය තියෙන මෙන්න මේක. මේ තියෙන රව මෙහෙම 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 තියෙන. ඕක තමයි අර ඔයා දකින්නේ. හරි. ඒතර මේක ඇතුළ මේ මෙන්න මේ කුහරය මේ මෙන්න මේ කෑල්ල තමයි මේක වැඩ කෑල්ල තියෙන උතන. හරි. පීඩනය වැඩි වෙනකොට ඕගොල්ලෝ කියයි අනිවාර්යෙන්, මං හිතනවා පීඩනය වැඩි වෙනකොට මේක පිම්බෙනවද ඇතුළට එබෙනවද?
කෝඋත්තර ඇතුළට එබෙනවා. පීඩනය අඩු වෙනකොට එළියට එනවා. බැලුම් බෝලයක්, බැලුම් බෝලයක් අරගෙන එවරස් කන්ද මුදුන ලාගෙනවා. හැබැයි උතර උෂ්ණත්වයත් බලපානවා. ඔයා හිතන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා. බැලුම් බෝලයක් අරගෙන හොඳේ ඔන්න එවරස් කන්ද තියෙනවා කියලා හිතන මේ ඔන්න කන්ද ඈ. මෙන්න ඔයාගේ බැලුම. දැන් කන්ද මුදුනට ගියා මොකද වෙන්නේ කියන්න බලන්න. බැලුමේ සයිස් එක ඕකද ලොකු වෙනවද පොඩි වෙනවද? ඈ ලොකු වෙනවා. ඇයි ඇයි බැලුම ලොකු වෙන්නේ? උඩ පීඩනය අඩුයි. එතකොට බැලුමට ලොකු වෙන අවස්ථාව හම්බ වෙනවා. පල්ලයට එනකොට පීඩනය වැඩි වෙනකොට තෙරපිලා තෙරපිලා බැලුමේ සයිස් එක පොඩි වෙනවා. පැහැදිලිද? එතකොට ඒකම තමයි මෙතනත් වෙන්නේ. වා පීඩනය වැඩි වෙනකොට මේක ඇතුළට තෙරපෙනවා. පීඩනය අඩු වෙනකොට මේක එළියට ලොකු වෙනවා. ඕක තමයි වෙන්නේ. එතකොට දැන් බලන්න ඔන්න මේකට පොඩි ලීවර් සිස්ටම් එකක් දාලා තියෙනවා. එතකොට පීඩනය වැඩි වෙනකොට හරිද? දැන් ඔයා හිතන්න මේක ඇතුළට තද වෙනවානේ. පීඩනය වැඩි වෙනකොට ඇතුළට තද වෙනකොට මෙන්න මේ දුන්න තියෙන්නේ. මේ දුන්න. ඒක ඇත් මේ දාලා තියෙන ඊතල ඔය දාලා තියෙන මේ පීඩනය වැඩි වෙනවා මේ. පීඩනය වැඩි වෙනකොට මේ කුහරය මේ ඇතුළට තල්ලු වෙනවා. ඇතුළට තල්ලු වෙනකොට මෙන්න මේ කෑල්ල මම මේ ලකුණු කරන කෑල්ල ඇතුළට තල්ලු වෙනවා. ඇතුළට තල්ලු වෙනකොට මේ දුන්න පහළට ඇදෙනවා. මේ තියෙන මේ දුන්නක් තියෙන එක පල්ලෙහාට ඇදෙනවා. ඒ දුන්න පහළට ඇදෙනකොට මේක මෙහෙට එනවා. ඒක හෙට එන්නේ කොහමද? නා ඔක මේම පොඩි ලීවර් එකක් මේ වගේ ලීවරයක් තියෙන මේම මේකෙන් පහළට ඇදෙනකොට මේක එහාට එනවා. තේරෙනවද? මේම ලීවරයක් තියෙන්නේ මේ 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 කෑලි දෙක බලන්න මේ මෙන්න මේ කෑල්ල. ඔව්. එතකොට මෙතනින් පහළට ඇදෙනකොට මේ කෑල්ල ඉස්සරහට එනවනේ. එතකොට මේ චේන් එක ඉස්සරහට එනවා. මේ චේන් එක මේකෙ මේම අමුණලා දුන්නක් දාලා තියෙන මේ පැත්තට. එතකොට චේන් එක මෙහෙට ඇදෙනකොට මේ කටුව මෙහෙට යනවා. ගිහිල්ලා මෙතන පරිමාණයෙන් අදාළ පීඩනය කියවා ගන්න පුළුවන්. ඔච්චර මාළු කුදයක් නැහැ. ඒකේ ප්‍රධානම අයිටම් එක තමයි මේක. මේක අනුව තමයි වැඩේ වෙන්නේ. හරි. ඉතින් අපි ඔක වැඩ කරන විදිය පටස් ගාලා ලියලා යමු කාලියන්. ඔය සැලකිය යුතු ඉඩක් දීලා තියෙනවා පළවෙනි ඡේදේ. තුනී ලෝහ බිත්තිය සහිත වාතය ඉවත් කළ කුහරයක් මෙහි ඇත. ඇතනේ මෙහි ඇත කියලා දාන්න. මෙහි. ඒක තමයි මේක. මෙතින්. තුනී ලෝහ බිත්තිය සහිත වාතය ඉවත් කළ කුහරයක් මේක තියෙනවා. දෙක පිටත පීඩනය වෙනස් වෙනකොට මේ කුහරේ බිත්ති වල හැඩයත් වෙනස් වෙනවා. එක්ක ඇතුළට එබෙනවා නැත්නම් පිටතට තල්ලු වෙනවා. දෙවෙනි ඡේදය. තුන ඒ හැඩේ වෙනස් වෙනකොට ළමයි ඒ අනුව කැරකෙන දර්ශකයක් තියෙනවා. මේ හැඩේ වෙනස් වෙනකොට ඒකට අනුව මේ දර්ශකයේ කැරකෙන පොඩි ලීවර පද්ධතියක් මෙතන තියෙනවා. ඒ අනුව දර්ශකයේ නවතින තැනින් පීඩනය කියව ගන්න පුළුවන්. නිර්ද්‍රව වායු පීඩන මානය වැඩ කරන විදිය. ඒක හොඳට මතක තියාගන්න වැදගත්ම තැනල්ල අර කුහරය. ඉතා තුනී ලෝහ බිත් වලින් අදපු කුහරේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේක වැඩ කරන්නේ. හරිද? දැන් මේ දේවල් අනිවාර්යයෙන්ම මේ දැන් පොත පුරෝගෙන යන්න පන්තියට එන්න එපා. මේවා ගෙදර ගිහිල්ලා අධ්‍යයනය කරන්න, සූත්‍ර පාඩම් කරන්න ඒවා කරන්න ඕනි. හරිද? මේ සතියේට පැය තුනක් මෙතන ඇවිල්ලා läggලා ඔය වැඩ ටික කරලා ගිහිල්ලා වැඩක් නැහැ. Taman ගෙදරදී පාඩම් කරන්න ඕනේ. නැත්තම් මේ ගේම ගහන්න බෑ. එතකොට ලබන සතියේ හරියටම ඡන්දෙන් පස්සේ ඡන්දේ තියෙන 14 පහුවදා පෝය. එතකොට පෝය දවසේ අනිවාර්යයෙන්ම අමතර පන්තියක් කරන්න සිද්ධ වෙනවා.
මොකද අපිට සිලබස් එක අලි සිලබස් එකක් ඉතුරු වෙලා තියෙන නිසා. ආගන්න දැන් ඔය පොතේම ලියාගෙන යන්න, ඊට පස්සේ මට කෝල් කරන්න එපා. ත කීයට තියෙන පන්ති තියෙනවද අහනවා, රෑ සමහරවන් හයා මාට එනවා. හරිද? ඇයි මතක නැහැ? ලබන සතියේ පන්තිය උදේ 9ට පටන් ගන්නවා. හරිද? 9ට ලබන සති උදේ 9. එතකොට 10 11 වෙනකම් ක්ලාස් එක යනවා පැය දෙකක්. ඊට පස්සේ පැය භාගික විවේකයක් දෙනවා 11 මාර වෙනකම්. ඊට පස්සේ 11 මාර ඉඳලා 12 මාර 1 මාර වෙනකම් ආයි තව පැය දෙකක් යනවා. හරිද? 11 මාර 11 මාර ඉඳන් 12 මාර 1 මාර. 1 මාර ඉඳලා 2 මාර වෙනකම් පැයක ඉන්ටර්වල් එකක් දෙනවා කෑම කන්න. පැයක් අපි ඉන්දර පැයක් නේ දෙන්නේ, පැයක් දෙනවා ඉන්ටර්වල් එක. ළඟපාත යායට ගෙදර ගිහලා කාලෙ ඉන්න පුළුවන්. පැයක ඉන්ටර්වල් එකක් දෙනවා. හරිද? ගෑල් ළමයි අනිවාර්යයෙන්ම ගෙදර යනවා නම් දෙමව්පියෝ මාව දැනුවත් කරන්න ඕනේ, නැත්තම් මේ කෑම ගෙනලා කන්න පුළුවන්. ඒක ඇල්ලුවන්න. ඊට පස්සේ 2 මාර ඉඳලා කීයද, 3 මාර 4 මාර. පැය 6යි පන්තිය, පැය 2යි ඉන්ටර්වල්, පැය 2යි ලාන්ච්, පැය 2යි. පැය 6ක් ක්ලාස් එක යනවා, 4 මාරට පන්ති ඉවරයි. පැහැදිලිද? අපි එදාට මම හිතාගෙන ඉන්නේ ප්‍රවේණිය පාඩම කරන්න, එහෙම නැත්නම් විද්‍යුතය දෙකෙන් එකක් කරනවා අරගෙන ඉන්න ටියුට්. හරි, ටියුට් එක ඔක්කොම ටික අරන් ඉන්න. විද්‍යුතය පාඩම මේක නෙමෙයි කරන්න. හරි හරි.